හයිබන් අද දවසෙත් අපි සඳුදා සන්ධ්‍යාවේ අල්ලිපල ඩිස්ට්‍රී වැඩස්රහන ඔස්සේ ඔබ හමුවෙනවා අපේ ඉතිහාසයේ පුරවාවිද්‍යාව හරහා මේ අවශනය දන්න ඉතින් ඔබ දන්නවා මේ දවස ල අපිය කතා බහ කරමින් ඉන්න ප්‍රධාන කාරණය තමයි පරාහක්‍රම් බහු රජතුමා කොයියා කරන මහා පරක්‍රම් බහු කුමාරයයා පොලො න්නරුවට ආපු විදිහ විිජයබා රජ්ජුරුවන්ගේ සිට මහම පරක්‍රම හ දක් ඒ පහුල්ග හැදිච්චි දිය පිබව සඳහන්රාපි ඉල්ලි මක්කරාස මේ ොෆ්ටය දන්න ග්‍රෆික්හම දන්න උදවයටටමේ පවල්ග හදල දෙන්න කියලා ෙන්න තුන්දරෙන් ප්‍රචාර දක්වල තිබතිි නොගේ ඒ දේවල් නිවරදිද කියල හද දේවල්මහිදසටත්ත පියම් කර අප ඉදිදයේ දී බලාපොරොත් වෙනවා මේ කාල්ලිමිල ඩි්ි සහරන සත්කාරයක් නේ අපේ රටේ ඉතිහාස ඉගනගන්න ලමයින්ට බොහොම පහසුවක්වෙයි විජේබා රජරුවන්ගේ ට පරක්‍රම බහ රජුර දක්වා. අප මහා පවුල් සංස්ථාව පවුල් සමාගම හමකීම කොනේඒඩා විජා සමාගම කොයි විදිහට ද උනේ කියලා එතකට අපිට පූර්රප්‍රස සදිිකලෝග ගන්න්න පුළුවවල මේ ඉතින් ඇය උදගට බොහම ස්තුතියි අපේ නිර්මාණකරුවන් ගැන ඉදිරිිය දෙ කියන්නම් ඉතින් අදත් අපි හෙමනං වැඩසර ආරම්ම කරමු ඒ විතරක් මේ ඔබාපිෝ නරබන්නෙක් නං ඔබට පුළුවන් කමෙන්ට් එකක් විදිහට අපේ uh, YouTube නාලිකාවට ප්‍රශ්නය ම කරන්න නැත්තන් නාලිකා දක්කින ිස්කිපෂ ගක් තියෙන ොරතුරහිම දාාතයන අප ඔබට පරන වැට සහ ලනවන්න ඔබ විශේෂ ද වැට සහ දන්කි දන මිමි රන න්න ඔබ අපයි මුලක්්චිවෙන්නේ මේ ඒ පරන්න වැට සහන එක ඉද නැරමීම හැකියාාව තින පලේලිස්් එක තියන ඩිස්කපක්්ෂන එක ඒක කි කරලා ඒ සමුදායම ඒ සමූහයම අපේ වැඩසනාම් සමූහයම ගන්න පුළුවන් එක එකට නර්බන්න හැකියාවතියනවා. ඉතින් ඒතන තියෙනවා අප ඊමල් ඔයස්බුක් ලිපින වගේ දේල් තිනවා ඒසෙත් ඔ භවි ප්‍රශ්ණයම කරන මේ ඉතින් එවැනි ලැබිච්ච ප්‍රශ්නයක් තමයිස මේ මුලින්ම ගන්නේ. අපි කතාගරගෙනපු කාරණයට අදලවත් ප්‍රශන ගොක් ලැිලතින් හැබ ඒකට යම්කිසි ආකාරකට සාම්මයක් දක්වන. ඇයි මමත් එක්ක පාටම වික්ෂිප්ත වෙච්ච ප්‍රශ්නයක්ස ඉන්දියාව තිබුණද මේ පාල අධරාජය කියල එකක් ඇත්තම පාලාදිරාජය කලෙ එකක් තිබුණ එක ඔක්ම පාල දැ කිටව ලාහගන්න ඉද පාලා දිරාජය පිබඳ වශයෙන්ම පාලා අධදිරාජයකන්ට හේතුවත් එක පාලනය කර ඔක්කොම පාලලා මිත්‍ර පාල ඔයගේ පාලලා හිටියා පාල කියන වචනේ තේරුම තමයි ආරක්ෂකයා කියන එක. එතකොට මේ පාල්‍ය අධිරාජ්‍යයක් තරමට ලොකවෙච්ච පාලන ප්‍රදේශයක්. පාලවරු පලවෙනි පාලවරයා ක්‍රිස්තු වර්ෂ හත්සය පණහිෙදී. බලයට පැමණනයි කියලා තමයි වාර්තා වෙන්නේ එක්දා සෙකසිය හැට එක දක්වා කිස්තු වර්ශයෙන් පාල අධිරාජ්‍ය පැවත්තුනා ඔවන්ගේ සෑහන කාලයක් සෑහන කලවූ ඕ ප්‍රබල රණකාමී, රජ පෙළපතක් දැ ඔය ඔවුන් පිළිබඳව තියනවා එක්තරා තඹපත්‍ර ලේඛනයක් තලිම්පූර් තඹපත්‍රය කියලා මේ තලින්පූර් තඹපත්‍රය මේ එහ කියන හැටියට වප්‍යතා කියලා කෙක් තමයි මේ වප කියන කෙනාගේ පුත්‍රයා තමයි මේ පළමුුවෙන්ම පාල අධිරාජ්‍ය පිහිටුවන්න කියලා හුගේ නම ගෝපාල ගෝපාල තමයි පලවෙනි පාලවරයා. ඊට පස්සේ අ සතවර්ෂය දෙකහ මාරක් විතර යනකම්මම පාලවරු පාලනය කලා පැත්තද සවකති නේ මේ පාලවරුන්ගේ අධිරාජ්‍යය අදබැලුවත් එහෙම බෙන්ංගාල බොක්ක කිට්ුව පැත්ත ිට්ටුව ිට් ටු ටුව ඇත පලාාතක නෙේ එතකොට ඇත්තෙෙන්ම ඔුන්ගේ මේ නැගනැහිර බෙංගාලය සහ උතුරු බිහාර ප්‍රදේශය. තමයි ඔවුන්ගේ රාජධානය හිටා තිබුණේ ඕුන් තාම හොඳ තානාපති සබධතා පවත්த்தපු කට්ටිය ඕන් මැදපෙරදි අප්‍රරිකාவே කාලිස්වරු සමගත් සම්බන්ධතා පවත්த்தලතියනෝ ඒවගේ හුங்கක් වටේහිටපු ස්වාධීන පාලකින් සමග හොඳ තානාපති සබධකංුන් පත්තාගෙන ගිය ඒවාගේ ඔවන් තද ක්‍රමණිකෝ හොඳ මොකද ට වෙළඳ බලයක් එහෙම තිබුණා එනිසා පාලවරු... සැලකයුතු ආර්ථක ශක්තිකින් තිිච්චටයක් ඔවුන් සින් ිකුත්රපු කාසිත් හම්බලතිය නෝ ඉන්දියාවේ නොයෙක් තැන්වලින්. ඒ වගේම ඔහු බෞද්ධ... හැර විහාරවලටත් මහහා ලොකට උදව කරා. බර බෞදධ දසයි. මෙහමයි බෞද්ධ නෝනන් ෝ උදවකරයි ළදනි බෞද්ධ විහාාරරාමවලට උදව කරා විශේෂයෙන්ම ය සෝමපුර මහා විහාරය කියනක ඕධන්තපුර කියල පරණකාලයාන් දුන්නපු ස්ථානේ මේවයි තියන මහා විහාරවලට උදවරපු බව පාලා දි රජවරු සැටහ න රක් න වන්. ර ොච්චර ු සාධන සඳහා ැමතු නාද කෙලක්ක නොනම් නාලන්දා සහ වික්‍රමශීලා වගේ ඉන්දියාවේ තිබුණු මහා විශ්ව විද්‍යාල. ඒවා ඒවයි නඩත්තුව ප්‍රතිසන්ස්කරන පුළුල් කිරීමේ ව්‍යපෘතිවලටත් මේ පාලරජවරු උදව්කරා. ඒවා ඒගලන් රාජ්‍ය තු ේ තින ලද ප හ උනත් ගොල්ල ඒකතමයි එක ඒගොල්ල හරි කැමති ුණා අර තානාපති සබධතා පවත්වාගෙන යන්ඩ දැන් මේ දැ පිටරටවල් අපේ රටේ ආයතන දියුණු කරන්න උදව කරන්නේ. ඒගේ ැ සීගිරයේ කෞතුකාගාරය හදන්ඩ උදව් කරේ ජයික ආයතනයනේ ජපානේ එතකට ඒගේ එක්ෙක් රටාල්ලට මේ ඕලන්ද ඕලන්ද ආධාරදුන්න්න අගාලු කොටු හදන්ඩ. හ ප්‍රතිසස්රනය කරන්ඩ ඉති ඒවාගේ ඒඒ තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය හොඳමට්ටමක පවත්වාගෙන අන්ඩ සස්්‍රීක ජාතීන් ඇස හවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය දැක්මානුව මේ අසල්වාසීන් සමග හොඳ සම්බන්ධතාවක් කරන් ඇන්ඩ ඔුන් කල්පනා කරනවා මකද ඔවන් සමග විරස කඇතිකර ගැනීමෙන් යුද්ධවලට වියධංකරනයක අතිශ මෙලා අධික වැඩක්කේ වැඩේ. තේනිසා සාමය වඩා හොඳයි යුද්ධයට වඩා කියලා හිතපු පාලකව හිටය දැන් පාලවරුතේ වගේ. ඉතින් ඔවන් මේ ඔවුන් ආක්‍රමණ ශීලි පුද්ගලයෝ. ඒ පාල හිටපු හුගක්රජ වර වාආක්‍රමණිකයෝ නමුත් ඔු ආක්‍රමණවලට ගේ නෑ ආක්‍රමණ ශීලි භවය තියාගත්තේ ඔන්ගේ අධිරාජ්‍ය ආරක්ෂාව සඳහා පමණයි. එතකොට නමුත් මේ පාලවරු ගැන අපි ඒතරම් ඉතිහාසේ එ ප්‍රකට වෙලා ඇත්තෙනෑ මොකදකට හේතුවක් වෙන්න ඕන අප ඉතිහාසේ ඔය කාලෙ වෙනකොට ක්‍රිස්තුවර්ෂ හත්සය පණහා ඉදශකසය හැට එක වගේ වෙනකොට අපට හුඟාක් සම්බන්ධතා තිබුණේ ඉදියාවත් එක්නෙම යයක්න දෙගාශයත්ක්ක තේනිසා පාලවරුන්ගේ සම්බන්ධතාව ගැන අපට එතරං ලොකුවට දැනීමක් එක තියන්න ඇති නමුත් එහෙම ලොකු මේ ස ආනුභාාවක් අපට අයිතිහාසික වශයෙන් තිබුණයි කියල පෙන්නන්ට තරං ලොකුම විදිහේ සාක්ෂ්‍යප ඉදිරී ඇත්තෙත් නැහැ. ඒ අපි හිතන ඔයි කාල වෙනකට පාලවරුත් ඔය කාලේති ිච්ච නැගෙන හිෙරයින්දාවේ මහදු වෙළදාම්මල සක්‍රියතාව දිහා බලනොට පාලවරුණුත් මේ, ල ම එක් හ න් මයි න දරන්න ඇත්ත මකද විගල බංගාල ැගැ හර ා ප්‍රදේශ හිට සා දන්නවා තා ර ලිපති නවතුට යෙන්න බ ා නම් ග ද වැටන හරික බෙන් ාල බක් ේ එගල්ලට හරි ලේසි ද යාත ර ක් ගසිාවට ගුල් ඒ පැත් බලාගන්න ති වාසනාවකට වගේ පාලවරන්ගේ හෙම ලක බලපෑමක් . අප දේශපාලිනිික වශයෙන්න හ. නමුත් සමහර වෙලාවලට ඇතැම් කලා ඉතිහාසකඥ කියනෝ පාලවරුන්ගේ මූර්ති ස්කලාකෘතිවල්ල බලපෑම් අප ඇතම් ඒ සමකාලීන මර්ති කරමවලට වාස්තු ඉද්‍යියාවට එහම බලපෑමක් ඇතිවෙඩඩක් පේනවයි කියලා නමුත් ඒවායි තරම්ම තද බලෙස දැන් ඉන්දියාවේ මනාද අමරාවතිී නාගර්ජනකොන්ඩ මතුරා. වගේ සම්ප්‍රදායන් පල්ලව වගේ සම්ප්‍රදායන් මගින් අපේ කලාකෘති වලට ලැබිච්ච ආනුභාව තර ප්‍රබල විදිහට අපට පේන්නේ නැහැ පාලවරුන්ගේ ආනුභාාවයක් සංස්කෘතික ආනුභාවයක් අපේ ෘර්තිිකර්මවලට හා වාස් විද්‍යාවට තිෙබුණයි කියලා. නමුත් පාලවරු ආසියාාවේ හිටපු පබ පබල රජ පළපතක් ැට හඳුන්වන් ඩෝන මෙහා ක්‍රස්වර්ශයන් හත්සේ පණහා ක්‍රිස්වර්ශය එක්දාසකසේ හැට එක. අත් කාලෙ සමහර ඉතිහාසක්ඥු මේ කාල ඳුන්වන්න මධ්‍යතන යුගය කියලා වචනය පාවිච්ච කරනවා එකන ඉංග්‍රීසියෙන් මීඩිවල් කියන වචනය මොකද යුරෝපා ඉතිහාස පහැදිලි කරන්නගේ හම අපි මීඩිවල් හිස්ට්‍රි කෙලා. වෙනම ඒගනගන්න මද කාලීන ඉතිහාසේ. ය රෝප යිතිහස කියනද රෝපායිඉති හාස. ඒ ඒ මධ්ද කාලේ කෙලා කියනන්නේ අ ්‍රස්තුවාශ පස්සවෙන් සතවර ශයේදී රෝම අධි රාජ්‍ය බිඳ වැටිලා. ඊට පස ස් වර්ශයෙන් පහුස්සනි සතවර්ශය දක්වා යුරෝපිය පුනරුද ඇතිව වෙන තෙක් කාල පරරිච්චේදේ තමයි යුරෝපේ මදධ්‍ය කාලය කළල කිය අනිති අපිත් අපේ ඉතිහාසක්ඥයොත්තේ යුරෝපරටවල ගිහිල්ල ආචාරපාදදිහ මරගෙන වයිගෙන ගැෙන විල්ල තියෙන නිසා ඒ කාල පරිච්චේදේ හඳුන්වන්ඩ අපේ ඉතිහාසක්ඥයොත් මධ්‍ය කාලය කියල අන් මධ්‍ය කාලීන ඉතිහාසය කියල හෙම කියනවා ඉතිංම දැංවා අනද කුමරස්වාමහත්මගේ සුප්‍රකට වදදි කාලීන කාලීන සිංහල කලා එතකොට ඒක මධ්‍ය කාලීන කැනෙ මොන පදනමගින්ද කියන එක පිබඳ අපට නිශ්ිතතාවක් ඇත්තේ නැ ඒවක්කුමර යුරූපියය ඉතිහාස ආකෘතිය බලාගැන්න කතාර පකිෂ නොත්ට සතවර්ශවලින් කතාරහම තරු ගන්න වඩ ලේ කෘති විශෂ්ිකෘතිය නේ අතිශ විශිෂ් කුති ගනල ලංකාක කලාව ලෝකෙ අඩන්ගේ පලවෙනි පොත පලවෙනි පොත අනන්දකු මාරස්වාම මහත්මයා අපි. අපේ කුඩා දරු අහගෙන ඉන්න ඇති මේේ වැඩෙසටහන ඔහුගේෙන නම ආනන්ද කෙන්ටිෂ්කු මරස්වාමි ලෝකයේ හිටපු ඉතාම විශිෂ්ට කලා ඉතිහාසක්නයක් එවගේම ලාංකිකහා ආසියනු කලාව පිළිබඳ ඉහල්ලම ගණේ. විදධතෙක් තමයි ආචාර්ය ආනන්ද කෙන්ටිෂ්කෝ මරස්වාමි කෙලකැන හුවිසින් ලියාතිබෙන ආසියාවේ කලාව පිළිබඳ ලියාතිබෙන පොත්පත් අදත් සලකන්න ඉතාම අග්‍රගන්නය. කෘතිීන් හැටියට විශේෂයම ශිව ඩන්ස් ශිව කියන කෘතිය ඒවගේම ලංකාවවෙ ගත්තොත්ේ එයා ලීලතියෙන යක් කියල පොතක් මේ යක්ෂ කල් මේ ඇදහිල්ල ගැන තාම විශිෂ්ට පොතක්ඒවගේම අපේ රට එල්ලියපු මීඩිවල් සිංහලිස් ආට් කියන පොත මධකාලන සිංහල කලා කියලා පරිවර්තනය කරලතින් ඇත්තම ඒ පොත නොකියෝපු අයඉන්න නම් කියවන්නඩුවන මාර සවාහමතය කුචර හරදයාංගම විදිට දැක්ක දෙ කියලා මහනුවරයුගේ කලාකෘතිවලතියන විශිෂ්ටතාව ඒවාගේම ඒවා යුරෝපියයානු අභාහසය නිසා වෙන ස්වීම්වට ලක්වෙන එකය හරි එ එක දැක්ක කේදජනක වැඩක් හැටියට ඒක හරිම අනුේදනියයයි ක කියලා හිතුවා ඇයි තාම විශිෂ්ට ලිපියක් ලි වනුවන්ඇන් openලද කඩියන් ීස් කියලා ු මහනුවර ප්‍රබුහන්ට විවෘත්ත ලිපියක් කියලා ඔහු කදිම ලිපියක් ලෙවා එ ලිපියේ ඒ මහනුවර හිටබූ නිලමලාට අධිකාරම්වරුන්ට ලිව්වේ මේ මහනුවර යුගයේ තියන මේ ග්‍රාමීය කලාකෘතියේ ශිල්පධර්ම විනාසයට පත්වෙන්න ඉඩාරින්න එපයි කියලා හෝ අබි පුස්්ට කාලෙක්ස මේ මදිිකල සිංහලපො ය ද විරමයක් ලැබුණ ෙන්පස මංග්‍රාක ර පුලන් ලොත් ෙන්න්න හ ගේමයි අර මංහිතනවා අපි අ කුමරස්වාමි මහත්මයා ලියපු මහනුවර ප්‍රධානීන්ට විවරෘත ලිපියක් කියන ලිපිය සිංහලට පරිවර්තනය කරලා එක ඉංග්‍රීසියන් තිය යන පන් ලට කඩින් චීස් කියන. පරිවර්த்தය කල්ල මංහිතන්නේ සියල්ලුම් බෞද්ධ විාරராාමල අපි තැල් කල්ල அறி ුවන මගේ අපට ජාතික වැඩ පිිය ලත්තියන මොකද අපේ ස්වාමීන් වහන්සේලාත්ම පැරණ දහනමවැනි සතවර්ෂය වගේ පන්සල් වල තිබිච්තියන සමර චිත්‍ර වෙනස් කරනවා අලුත්තෙන් චිත්‍රාන්දනවා අය කපරාදු කඩලදානවා මේ වගේ දෙවල් කරනවායිති කාலை லுකූ පෙළඹීමத்தයෙන පச அரமனாாது அண்டு එහෙමහෙම කරලා පින්තා අරුකරண்டு මங்கிත ඒක නොකළ යුතුයි අපි පැරණී චිත්‍ර පැරණී වාස්තුවිද්‍යාව තියාගන්නා තරමට තමයි ඒ බෞද්ධ විහාරාරාමවල තියන. කෞතිකාගේ වැඩිුවේ ති කෙනෙක් ස්වාමි වහසන කහන්ඩ පුලමේ හල් වල්ත වෙනවාමී ඔඉන්නවා කොහොමද මේවතියා ගන්නේ පරණවර චිබිත්ති ඉති ඒවා කරන්ඩ මේ රට ආතන තින පරාධ්‍ය පාර්තුමේතු ඉති ස්වාමින්හසල න කියන්නය කිවට කරෙන හෙවවා කියලා එතකොට අපේ තියනවා අයිකුමාස් කෙලා ඒතනයක් මේ ස්මාර්ක පිළිබන්ඳ ස්ොයල බලන්ඩ ඉති මේවත් එක එ එකතු වෙලා මොනහරි උපදේශයක් කරගෙන ස්වාමින් වහන්සේල්ලාට ළුවන් ඒ තමන්ගේ විතාම වැදගත් වෙහර විහාර වලතියන පෙති පිළිම සහර් විහාරල පෙති කඩචිත්‍ර තියෙනවා අර රෙදිවලඳ පු චිත්‍ර ඉතින් මේවා අරක්ෂ කරගන්න එක අවශ්‍යය මක දනාගත පරම්පරාවට අපි මේවා දායාද කරඩුවන කියල දෙෙන්ඩුවන අනිත් අතට අපේ අවසාන අයිතිහාසිකයුයේ මහනුවර යුගය කලා පිසලකන්නේ ඒෙන් අපට ලැබිච්ච කර්මාන්ත එවරුමය ආරක්ෂ කරගන්නඩෝන එක නිකං අපේ මේ සිතිවිල්ලට සතුටරනම ඒ අද ප්‍රධාන සංචාරක ආකර්ශණය ො සංචාරකයෝ නිතරම කියන්නේඒල්ලු අද තියන ලොකෝම ලෝක ප්‍රවනතාව තමයි විශ්වාසදායි සං සංචාරණය තෙන්න්ටික් ටවරිසම් කියන එක එකැනේ අද අපි අපිහතුම මාතලේ හරි මහනුවර හරි තියෙන සාම්ප්‍රදාායක ගමකයින්න සාම්ප්‍රදායක රිදිී වැඩ කරන ශිල්පියෙකුගේ ඒ අට කියලා කරෝගන්න වලල්ලක් මුද්දක් අරගෙනෑවිල්ලා අපි මහනුවර නගරේ කොහැරි තැනකතියලා විකුණන එක ගන්න නෙමේ අද සංචාරකය කැමැති අද සංචාරකය කැමතිය රිෙදී වලල් හදපු මිනිසා හිටත් තැනට ගිහිල්ලා එක හදන හැටි බලලා එයාගේ ඇත්තෙක කතා කරලා යගේ එයා හන කෑමබීම ඇඳුම් පැළඳුම්. එයාගේ නිවාසයයාගේ පරිසරය කතාමහා ඒවා අධ්‍යේනය කරලා විඳින්ට තමයි අද සංචාරකය හුඟක් කැමතියක තමයි ර විශ්වාශදායි සත්‍යවාදී සංචරණය කනක අතැන්ටික් ටෝරිසම් කියනයක අද ලෝකය පිළි ගනිති එනිසාහපට ලොක්කුම අපේ අපේ රට දැ මහුණදීල තිය නදේ ආර්තිිකකාර්බදේ දිහා බැලොන් පස අපට සංචාරක ව්‍යාපාරී සාාල ධැනය උත්පාදනය කරන්නට පුළුව අගති අපි මේ වෙලාවෙ නිතරම මේ උත්සාහගන්නේ විදේශක සංචාරක ගෙන අන්ට විතරෙනවන් ඇති ඇයි අපි මේ අපේ විදේශය සංචාරකින්ට අපි මේ අනාගත දරුවන්ට මේ මේ කතායෝජයක් එකත් ආය ෝජනයක් එක පෙන්න්න ඕනන අදැන් සීගිරයට ගත්තොත් වාර්ෂික වේෙන සංචාරකයෝ වැඩිපුරයන්නේ දේශය සංචාරකට වැඩි අඩුමට්ටමකටෙන අපි මැනලතය නවා අඩු මටමකින් විදේශය සංචාරකය නති අපි මේ අපේ සංචාරක ව්‍යපාරය තුළත් එක මුල් තැන දෙෙන්න්නඩුවඕන දේශය සංචානගන සමහරවිට අපේ තරුණ ළමයි ගිහිල්ලා ඒ සම්ප්‍රදාය ංවොල්ට ගිල් ඒවා බලලා දැකොත්හෙම එගොල්ල කියයි අපි මෙහෙම කරමු දැන් අපි ඒ කරනවා ඒක ඒගොල්ලටහම කරගෙන අන්ඩාරීන්ඩ අපි මේක මෙහම කරමු කියෙලා අලුතෙන් ඒවා කරන්න එෙමක් සිතති විලි ඇති වෙනවා එති එහින්දා මේ ඒවා බොහෝම වැදගත් දේවල් හැටියට අපට හඳුන්නල දෙඩ තිය අ මේ පාදි රජගන කතාහකරින් නොටයි මෙචර දුරක් කැඩුන ලංකාවට එම ලොකුවට අ මුෘති කර්මවලට පිල්මිවලට යම් කිසි බලපෑමක් වුණකිවට හෙම ලොකු අපේ කිය පියස සටහන් තියන මට මේ බලපෑමම බලපෑමක් නෑ එක එක හේතුවක් වඩ ඕන මේ ඒකාලෙ තිබිච්ච කලාපීය සමාජාර්ථක ප්‍රවනතාවදැ ඒ හරහනෙම හැම දෙයක්ම වෙන්නේ ලංකාව ලෝකවධානයක් බවට පත්. වෙන්නේ මේ ජාතියන්තර සන්න්‍යවේදනය ජාතයන්තර වෙළදාාම ඒවගේ කටයුතු නිසා නිමකොද අපි උපයමාර්ගික ස්ථනයක පිහිටා සිටීම බටහිරයි නැගෙනහිරයි අතර නිසානි අපි අවදාාන යොම වෙනනත අපි උපයමාර්ගික වෙන්නෙත් අපේ පිහිටීම මේ දකුණ වනාාද බටහිරහා නැගෙනහිරාතර වෙළඳ මාර්ගයක් වැටී තිබි්ච නිසා තමයි අපි උපයමාර්ගික වෙන්නේ සයි ඊට අමතරව අපේ රටේ තිබිච්ච සම්පත්. ස්වභාවික සම්පතය වගේ දේවල් නිසා අ ඒකට අර තව අලුත් අගයක් එකතුවීමක් සිද්ධ වනා එතොකොට අපේ රටට තැ අපේ රටේ අපි සමහර වෙලාට කියනවානේ මේ සමාධිබුදු පිළිමේ බැත් අන්ුරාධපුරේ වැඩඉන්න සමාධි පිළිමේ බැලලා අප කියනවා ඒකට මේ අහවල් බලපෑමතියනවා යිශයිලීය බලපෑම සමහරයට පල්ලව බලපෑම කියා යමරාවති බලපෑම කියයි ඔය වගේ නොයකුත් බලපෑම් කියනවාදේ බලපෑම එන්නේ අපි ඒ රටවල් එක ප්‍රදේශත්ය අපි අන්තර්කරයක් කරහම ඉතින් දැම පාලවරුන් සම්බන්ධයෙන් අපට එහෙම එකක් පේන්න නැත්තේ අපි පාලද්දි රජත්්‍යයක පවත්පු සම්බන්ධතාව දේශපාලනිික වශයෙන් තරම්ම තේරණාත්මක එකක් ච්ච බව අපට ඒ නැතිසා හරි දැන්ම ඔය කාරනත් එක්කම ඔය ප්‍රශ්නය එන්න ප්‍රධානම හේතුවත්ව මේ විජේවාා රජ්ජුරුවෝ යොහාවෙච්ච ලිලාවති බිසවගේ තාත්තා අයෝද්‍යාවලිංාපු මේ ජගතිපාලන ජගතිා ජගතිපාලාවේ පාලදි රජයෙන්ද කියල ඒඒ ගැලපී මක්න න එක ගැලපී මක් එම කියන්න අපට තහුරු කරන්නා අමාරුයි. ඔහු කනෞජ් පැත්තිෙන් ආවයි කියෙල තමයි කනුජ් කෙල කියයන රාජ පූතරු ඉන්න ප්‍රේශ ඉතිං යගතිපාලට රාජ පෝත් සබන්ධයක් තිබ නද කියනක විලඳී ති්‍යයාසකයගේ යමකිසි මතයක් තියනවා නැමුද ඔයේ කාලෙ වෙන කොට යොහඟගක් ොය සංකර්රමණ නිශක්‍රණ වගේ දේවල් එඒව සිද්ධ වනාාඒවය එකක් වෙළදාම නිසා සිද්ධ වුණා ඒ වගේ මපිය අර කලින් වැඩසට හැංගල කතාරාවගේ ඉන්දිය සසාගරරි නැගෙන හිරකොට සේවෙළදාම දියුණුවී නිසායේ සක්‍රියතාව ඇති වුණා එදි මෙමයි ඉතිහාසය ගැන කතා කරනකොට අපට යම් නිශ්චිත මෙන්න මෙ අයි මේකට සිද්ධියගල කියන හරි අමාරුවයිනුවන් තැන් අදගත්වොත් එහෙම අද අපේ සමාජයේ අපට මූුණ දෙදඩ වෙන අධදැකින් දයා බැලුවම ැන් අපි බලමු අපි පාරයනකොට අපට තියෙනද සුලබාධ්‍යක මක්තමයි ඉන්දන ලබා ගැනීමම සඳහා මිනිසු තරපීවිට පොරකමින් මේ පාරවල්දිගේ ඉන්නවා වාහන දිකට තියෙනවා දර මේට හේතුමොක්දක ත අපබට නිශ්ිතු ම මේකයි මේ අර්බු ට හේතු ගැන්නම එක ඒ අර්බුද හේතු ගණනාවක් පෙළගැසීමෙන් නිරාණය නිර්මාණ වේච හේතුක් ඒක සහර රට බ්‍යන්තර ප්‍රශ්නයක් වෙන්ඩ පු ල එල්ලේ ප්‍ර්නයක් වෙන්ඩ පුල අපි දන්නෑ මොනා ීල දේ විශ්ලෂනය කරන එකන්දර න්ොන ඒතින් කොහොමහර ඒ වගේ මේ තිහාසේ තුළ හෝේවා වර්තමානය තුළ හෝවා නාගතය දීහෝවා යම්කිසි සිද්ධියකට බලපාන්න එක හේතුවක්කැයි සිතීම ඒ ටිකක් නිරර්ථක සිතිවිල් ලක්ක සි ඒකයි විද්‍යාත්මක අපට හිතන්ඩ බෑ බෝදවල් වලට බහු හේතුන් තමයි බලපාන්න ඉති ඒ නිසා මේ අපට කියන්න තියන්නේ පාල අධිරාච්චය අපි තැක්කෙම ලොකෝ අන්තර්ක්‍රියාවක යෙතිච් බවට සාක්ෂනන් අපට පෙන් නු කරන්න පුළුවන්කමක් නෑකෙ පවස දැ ක කමට හච් ප්‍ර්යක් කීපනෙන ක බද අපිදන්නම ැතිපාල දල කෝහමරි ඔවුන් ඉන්දිය සම්බන්ධයක් තියෙන කට්ටිය. දැන් ඊට පස්ස විජේ ාර ජරුවන්ගේ පවල් සනස්ථාව ගත්තාත්න්. ඒය පවුල් සමාගම මේ හැම වෙලාම පාණ්ඩය දේශයෙන් එහෙම මෙහෙන් එනවා පරාක්‍රම් බහු රජතුමාගේ ජන්මය දක්වාම එතනින් පස්සෙත් අපි දකිනෝ මේ ඉන්දියාවෙන් ිසවරු නවා ඉන්දියාවෙන් කුමාරවරු ඇවිල් අපේ කට්ටියෝ බඳිනෝ මේ ඇයිස මේ අවහ විවහ වඩ ඉන්දියාවෙෙන්ම ඉම්පෝට් කරන්නනේ අපිට බිසෝවරු ඉ කුමාරරු මේ ප්‍රශ්න දිහනුවන්නිතාම සුපර්රීක්ෂාකාරී ලෙසයි අපි බලන්නෝන මේක වෙන්ඩ ඇත්තේ අපිට පේන හැටියට අපි කවරුත් දන්නවන සමාජ තුළ දේශපාලනය තුළ තියෙනවා මේ අදහස් අපිකට කියෑන්නේ මේ අයිඩියෝලෝජී කියලා කැන අදහස් මාලාවක් මූලික ආකල්පයක් ඒක දේශපාලන තුළත් තියෙනවා රටත් පුදුවවෙත් තියෙනවා එතකොට මේ රටටක අයිඩියෝලජී හමනැත්තන්ගේ සංකල්පාවල්ලිය නිර්මාණයවීමට තුඩු දෙන සමාජාර්ථික හේතුත් තියනවා එතකොට අපි දන්නවා අපි 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 ලිිත ඉතිහාසය ගන්ඩ ද මහාවන්සයනෑ අපි ප්‍රධන වශෙන් ඉතිහාසයගන ගන්න දීපවන්සට කලින් ලෙවුනාට එතකොට මේ ක්‍රතිවල ඒවට අර්ථකත සැපපු මහා වන්සත්ත ප්‍රකාසිනියාව ව මනත්ත මහාවන්ස ටිකාවේ ඒ සහන් කන ඇැම් දෙවල් දිහා ැලූ හමපට පේනවා මේ වන්සකතා රචකයෝ භික්‍ෂූන් වහන්සේලා. භික්ෂූන් වහන්සේලා සමාජයට ඥානය දෙනකොට ඔන් තමයි මූලිකවුනේ කියලා මේ සමාජවල් අයිඩියෝලෝජයක හදන්ඩ. ම ියෝික න වචන ඉංග්‍රසිීමෙන් ප ච්චකරට මොදකට හොඳ සිංහ වචන මට තේරෙන්න නිර්මාණය වෙලා තියෙනවා කියලා ඕන්න සංකල්පා වලිය සමාජයක් හැසිරෙන සංකල්පය මොන විදිහටද අපි දරනති අපත් අපටත් අපට ආවනික වෙච්ච අයිඩියෝජී සංකල්පා වලි තියෙනවානේ එතකොට හුඟක් වෙලාට ආකල්පයකෙන වචන ගම යාකල්ප ඇටිටියට් කිවට එක ඉට ඩිය යි එක ඉවඩිය වෙනස්සක් එතකොට මේ අධ්‍යාපනයට පුළුවන්ඒ සමාජයේ ඒ ආකල් පවලි දෘෂ්ටිවාදය ගොඩනගන්න එතකොට මේ හුඟක් වෙලාමට දේශපාලනය කරගෙන යනකොට්ටත් දේශපාලක්ඥොත් සමාජයට අ සංකවල් පාාවලිය අයිඩියෝලෝජයකක් ප්‍රතිස්ථාපනය කරන්න මාන්සි ගන්න හැබැයිඉති එ එහෙම පලදායි සමාජයට ඉදිරියට ගෙනියන්ට පුළුවන් විද්ධේ ආකල්පාවල්ලියක් සමාජය තුළ ස්ථාපනය කරන ඒක හොඳයි බද්ධමත් පාලකයෝ ඒවක් කලා දැන් අශෝක වගේ අය මහාදිරාජ අශෝක ඒ දේශපාල උරුමම ගත්ත නේරුතුමා වගේ අය සමාජයකට දුන්නා සංකල් පාවල දැන් ඔහු එකදස්සමසේ හතලිස් හතේ ඉන්දිය වි්‍යවස්ථාව සම්පාදනය කරන වෙලාවේ. ඔහු මුලින්ම විවස්ථාව කේප දෙයක් තමයි මේ අපි ඉන්දියාවක් තණන්නයි උත්සාහගන්න. අපි ඉන්දිය පුරවැසියෙක් තණන්ඩයි අප උත්සාහ ගන්න එතු මේක අයිඩියෝලෝජ එකක් මේක සංකල්පාවලියන් කසය අකිව අපි ආර්ථික වශයෙන් ස්වතන්ත්‍රව දෙපාමතින් අපේ දෙපාවල සවිියෙන් හිටගන්නා තුරු අපට මේ ඉන්දියාව ගොඩ නගඩ බෑ ැ මේවා ඇවිල් අයිඩියෝලජි කියනෙ දැි දන හිට්ලර්ග තිබුණණ අයිඩියෝජය එකක්න වගේඒ දේශපාලන යාන්ත්‍රන ඇතුළේ එහෙම තියනවා යිඩියෝජිස් කෙනවද ඔබ හපු ප්‍රශසේතමයි, මොකද මේ අපේ රජවුරු හැම වෙලාවවෙම ඉන්දියාවෙන් බිසෝරු ගෙන් ගන්න මන්සිකත්තක ිසෝරන කුමරුගෙන්වන කුමාරුත් කෙනවා බිසෝ බිසවරක් බිසවක් ගන්නු හමඉතින් බිසවගේ සහුරේ මැල්ලම පදිංචිවාන්නේ නේද එතයි අපි දැක්කාවා එක මහනුර යුගෙත් සිත්තනවා අපි මහනුර යුගයට අවට පස්ස එක කතා කරම. තැවයි මලබා ස්ට්‍රීට් කැනමකක්දේ මලබාර් කුමාරක්ක කාප ඇයගේ සහනුරේ පදිංචිකරපු වීදියට මලබ ස්ටිට් කලක අපි මහනුරියෝගගේ ගැන කතා කරන වෙලාවට අපි කතා කරමු ඉතිං ඉතිහාසේ තියන අය වගේ මේ මංකිවන ඉතිහාසය කියන්නේ ඥානවන්තකං වීර පරාක්‍රම ජය ග්‍රහණ පමණන්නෙමයි අතිශය මුට මෝඩ වැඩ ඉතිහාස තුළ සිද්ධ වෙලා තියන අපේවත් එෙලිටරන් කතා කරන්න නමුකම තිහාස අපේ ඒ ඉතිහාසෙන් තමයි අප උරමකං අරන්තයන්න ඉතින් ඒනිසා ඉතිහාන්සේ තියන මෝඩකං. ගැනත් අපි කතා කරන්න අවශ්‍යයි ඒව කරන වෙලාව කර පොයට හිතන නැතුව තිව මෝඩකක් කියලා නහුත් තැබයි දැන්ගන්නට පුළුවන් එවදිහබල්ල මෙම මෝඩකන් අපි නොරන්න උන කැ හිතන්න්න ති නිසා තිහාසේගෙන ගැනේ තින වැදගත්කම මේ එකක ඉතින් ඔය මේ අයිඩියෝජී ගැන කතාවක්මං කිවනල් සංකල්ප ගැන ආකල්පය ගැන අදහස් ගැන තැ මේ බිබෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තමයි නිර්මාණය කර මේ ආර්ය කියන අදහස ගැන මේ උතුරු ඉන්දිය සම්භවයක්තියන එක මේක කෑනෙ එක ඉංග්‍රසින් කෑන වාර්ගික පර්ශුද්ධතාව රේෂල් පෝරිටි කළකැන් හි වාර්ගික පර්ශුද්ධතාව වෙන්න මේ ඒ සුදු පාට හමක්තියන සුදු අය ආර්වයෝක්. කොච්චර කියන අපට ඇහිලතියෙනවද මේ සභවල්ල මේ ආර්ය සිංහල කියන වච්චනය අපි ආර්යන්ගෙන් පැවත එන්න ගෙන කියන එක සමාර ඉතිහාස පොත්වල පලවෙනි පරිච්චේදේ පටන්ගත්තෙත් ලංකාවට ආරයන් පැමිණ හරි එතටේ ආරය සංකල්පය අපි ඇතුළ හිටිය ඇතකොට මේ මික්‍ෂණ හන්සේලා විශ්වාස කරපු දෙයක් තමයි මේ එක තමයි පාරිශුද්ධ එනිසා ඒ එක ඉන්දයා වෙන්න එන්නේ . ඒ නිසා මේ රජවරුන්ගේ උබයකුල පාරිශුද්ධ භාවය ඒ සැලකනි උබහයකුල කැන අම්මගේ තාත්තගේ දෙපැත්තට මනේ උබයකුලක කියන්නේත උබහෙකුලම සත්මුතු පරම්පරාවක් දක්වා පාරිශුද්ධ වෙන්ඩෝනේ කියලා. ඒැනේ ආබාහ ව්‍යහාාව ගනුදෙනුවලදී ඒඒ පාරිශුද්ධ භාවය තාගත යුතුයි කියන එක නික සම්මතයක් පිළිගැනීමක් හැටට තිබුණා. එතකොට එ එහෙමන ගන රජෙකුට අභිෂයක කරඩනං රජු ගේ ජනිත යින් දෝන රජට දරුව යින් ෝන පරම්පරාව ගෙන න් ජට දර අපේ රටේ සල කල්ල තියන්නේ සාමාන්‍යේ දේශීය කාන්තාවකගෙන් රජට දරුව කම්මුනත්ෙ ඔහුට නීත්‍යනු කොලවරුමක් නෑක කියලා රජේට ඕකනේ පටල විල්ල ට කාශ පරජරන්ට ඕන තැන්ි දන්නවාන්න ඉතිහාස අලුත් පරිච්චේදයක් නිර්මාණය වනානේ පටලැවිල්ල හින්ද. හරි ඉති වැඩි ස්මතු නූනත් මං හිතන්න සාලික කුමාර ෝකම තම න ට ගම රජුර ති ිසවගේ දර හ ප මේවාගේ මේගේ ප්‍රශ්න මේක ඇතුලේ තිය නො මේ මේ ප්‍රශ්න ඇතුले මේ මහිතන අප ටක අප හිතව ්‍රාවක මාहात्ම හ ල ප්‍ර්න ුතක මේ ලා උත්තරදට බැ අපිබෙන වෙලා ගුත්තරදමු අර උළකුඩය දේවිද දරුවෙක්ල බෙන්්ඩේ කියලා සන්දේශයයක් වන ත ශ්‍රාවක මහ හ ල ඇතට ලකොඩේ ේවි දරු ම ට පසේ කියල ඒකට ිස්ස උත්තර දෝට ගේ ගේ කෝට්ට ගගේ එනකොට අපි කරුණු සාකච්චාවට ගන්නා ඉතින් නුවන් මේ බලන්ඩ මේ අදහස් අයිඩියෝජි කියන එක දුන්නහම එකැනේ රටක රාජ්‍යයට උරුමකංකයන්න්න පුළුවන් වෙන දරුවෙක් හදන්ඩනං ආරය පෙළපතකට සම්බන්ධ බිසෝවරයකුට දාවම රජ රයේරජුට දාව අර බිසවට දරුවෙක් කම්බෙන්ඩ් ඕනේ කියන මතවාද සමාජයතුළ ගොඩ නගලත බොාන් හරි දැෝක පටන් ගන්නෙම බලන්ඩර විජයකුමාරයක් කුවේනිියත් එක්ක විවාහ වෙලා. ක්ේනගේ කතා අම මේක යෑනේ අපි 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 සත්්‍යය කල හිතලක නෙවනේ නම අපේ ඉතිහාසේ වාර්ෂ කන නෙහමන එකෑන උතුරු ඉන්දිය ඉන්දී සම්භාවයක් තියන විශේෂණ උතුරු ඉන්දිය සම්භවයක්තියන කෙනෙකුට දේශී කාන්තාවක් විවාහරගෙන එ දරු අන්තිමට පන්නල දැවනන්නේ ශ්‍රීපාදඩවයට දීල ඉටපසය මදුරාපුරයෙන් කුමාරියයක්ගෙන්න්නගන්න. ඉකර ඒ එකැනි රාජ්‍ය පවත්වාගෙනට රුමැත්තියාගන්ඩ ඔන්නන් අපි ආර්ය සම්බන්ධත්තියන කෙනෙක් ව්‍යවාවෙලා ඒ අයවා විෂයක කිරීමෙන් ලැබෙන දරුවන්ට තමයි පපුරගෙනයන්ට පුළුවන් කියන මතයක් නිර්මාණය කරලා තිබුණ. හැබැයි. ඒ වාර්ගි පාරේ ශුද්ධතාව හොයන්ඩ කරපු වැඩවලින් ඉතිහාසේ තුළ අනවශ්‍ය ගැටලු සම්භාරයක් ඇති වෙච්ච බව මේ කතා කරනකොට අපට තේරෙන අපි තමත් විඳ තවමත් විද අප ජාතිතාව අපි යලත් විරාමේ අනතුරව අලිවිි ඩිශ්‍රී වැඩසරන සමඟ උප දන්නවා අද එකක්සිේ දහන මෙනි වැඩසහනය අපිමයින්න ඉතින් අපි පහුගේ සතියේ සහ මේ පහුගේ කාලය කතාබා කරකර හිටිය විජයභා රජුරුවන්ගෙන් පස්සේ ක්‍රම ක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ඔබ දන්න විජවාාරජුරුවෝ රජවුණනේ අවුරුදු හත්තහතක චෝලපාලනය අවසන් කරලා විශාල පරිශ්්‍රමයක් දළලා විශාල කාලයක් ඒ වෙනින් තමන්ගි ජීවිතය යොදලා. ඊට ප එතුමාගේ පස්සේ විවිධ උදවියඒ පවුල් ගහට සම්බන්ධ. ඒ විජේබා සමාහගමට සම්බන්ධ උදවේ රජවුණා අමසානයේදී අපි පරාක්‍රම බහවු කුමාරයා රහුණේ ඉඳන් පොළොන්නරුව ආසන්නයට ගිහාම රජතුමාගෙන් ලැබෙන ආරාධනයෙන් රජමාලිගාවට පිවිසීමෙන් තමයිස අපි ගිය සතියේ අවසන් කර එතකොට අපි කතාකරේ පරාක්‍රම බහු රජතුමා ද රජවලන අතහ නෑ එත රජවල්ල න ය කුමාර පරක්‍රම කොම තාම රජභාවට පත් වෙලා නැහැ මං කුමාරෙක්න මේ ගමය කොල්ලෙක් ල ක ඒ පස්ේෙකාල ීතිය දම්බදනටයනකොට නේ කතාව ඒ තාව පරකරම ව නැ ම මට තක්ුනේේමේ ඒ ප්‍රශ්න කලතිබම අර ගමය කොල්ල කියෙන ඒ ගමේ කොල්ල ගෙන ඉදි දි කතා කරන්න තිය ඉදි අර ගජබහ එක්කනේ ප්‍රශ්නතිම ජබාහුගේ මාල්ලිකවට නෙගේ ඉතින් ගිහිල් අපි ගිය සතිය කිව්වා පරාක්‍රම බහු ඉතාම උපාය මාර්ගිකව පරජජුරුවන්ට හුන්ක් පක්ෂපාතිව ඉන්න බව පෙන්වමින් එයාගේ සංග්‍රාමශීලි ව්‍යාපාරේයට උමනා කරන වැඩකටි සුටි කරයි කියලා ඇත රෝහු මොකද කරේ හොත්තු බැලවා රජජුරන්ට මොනගද උත්තු බැලුවේ රජුරන්ගේ ආදායම කොච්චරද. රජජුර රැස්කරගෙන තින ධාන්‍ය ප්‍රමාණය කොච්චරද රජුරන්ට කොච්චර සේනාවක්කින්නවාද. රජුරන්ට දැන් සතුව තිබෙන යුද්ධ ප කරණනල තත්වය ොයිගේද. එළඟට යුද්ධ ශක්තිය කොයි වගේද මෙයාන්ට කියන එක මෙයා පාලිකාවිදලා බැලවා. ඒ අතරත රොහොමකද කර හොට කරන්න පුලුවන් වැඩ රජජරෝ කෙරෙහි යම් කිසි විදිහට යම්කිසි ආකාරයකටට කලකිරීමක් තියෙන නිලධාරන්න එහෙම ඉන්නවනං පරක්ක්‍රම බහු කරේ ගුල්ලන්ට එකක ගතුකේලා කියලා රජුරු කරහි තව බිඳෙවා. එ ඒක එහෙම කරන ගවන් හරද ශක්ෂ්‍යය තියන ඕනම කෙකුට පරක්ක්‍රම බහුටත් තියන අපටත් තියනවා ජබවටත්තියවා. ඉතිං මංහිතන්න පරක්‍රම බාහුම තේරුම් ගන්ඩ ඇති මම්මේ කරන වැඩේ රපතලබභාවය මොකක්ද නිසා ගජබහු කොයිඉහරි වෙලාක මගෙන සකයක් ඇති කර ගනීද කියන ඒ ඒ තියන යට සිතිවිල්ල ඒ තෙරපීම නිසාහ මොකද කරන්නේ ඔහු ඔහුගේ සොහ යුරය මේ බද්ධවති කුමරිය එකොට රහුණේ හිටියේ බදධවති කුමරියව ගැල්ලා ගජබහු රජුරාන්ට විවාහ කල්ලා දෙනවා ඒක ඒ කොට සපි ගිය සතිය කතා කලා ඊට පස්සේ එක එහෙම කිය නමුත් ික දවසක් යනකොට ගජබහු රජුත්ත එහෙම අමන රජෙක්වෙන්ට බෑනයක තේරෙන් ඇති ඉති ඔහුට එක යම් කිසි විදිහකට වැටහෙන්ට පටන්ගත්තා පරක්‍රම් බාහු මෙ තැන දෙබිඩි පිළිවතක ඉන්නවාය කියලා. එතින් ඊට පස්සේ පරක්‍රබාහුතේ වගේම සංවේදී හොඳට හොවෙලබලබල ඉන්නේ පරක්‍රම බහුටත් තේරුුණාදැන් ගජබාහුට මේක තේරලා. තියවා කිය හ මොකද කරේ හදිසියමකිවවා මට පොළොන්නරුවෙන් යන්ඩෝන නැවත එලියට කියෙලා කියලා හෝ එක්තර රාත්‍රියක පිටත්තුනම් පොළොන්නර ආවා ඇවිල්ල දැ ඒ රාත්‍රියයනවා කියනේ දේවල්ුල් සමහරට විට ගජබාහුට රාසිං වඩ පුළුවන් පරක්‍රමබහ රජුරු එහෙම රජුරු සංඥ්‍යාමද රා්‍රිය රාත්‍රිය තමයි සක්ඥා පර. එතකොට නොදන්වාම පොළොන්නරුවෙන් පිටත්වනා පිටත්ත ලැවිල් හු දක්කිින දශ දක්කින දේශයකල ැන ඇත්තවශය කේන්ද්‍රස්ථානය තමව දැදරුවේ නිම්නය. දක්කින දේශයට ඇවිල්ලා ඔහු දක්කින දේශයේ තමන්ගේ පාලනය ස්ථාපනය කරගත්තා. මේ ඒක බොහොම වැදගද්දයක් මේ ඉදගෙන විශේෂයම ඔහු පණඩු අස්නුවර මේ ප්‍රදේශයේ තමන්ගේ පාලන දධ්‍යස්ථානය කරෙනන අපි කවරදන්නවා හෙට්ටිපොලට යාබදව තියන ප්ඩු අස්නුවර ඔබ ගියෝතබට දකින්න පුළන් පාරයින තියෙනවනො නොයිකුත් නස්ථාවශේෂ විහර විහාරාරාමල් තවටිකක් පරීක්ෂා කරහම පණඩු අස්නුවර එබෙන නස්ථාව ශේෂ බලන්ඩ ඕන කෙනෙකුට අන්න පුළුවන් පන හට්ටිපොල්ට ආබදවතියන්නේ එති මෙතන මධ්‍යස්ථාන කරගෙන ඔහු වැව් ගමුණු කරාව පණ්ඩවාපි කියන පස්නුවරෑව රජමාලිකාවක් ප්‍රාකාරයක් එවක්කොම ඉදි කලා ඉදිකරගෙන එතන පාලන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරගත්තාක් කරගෙන ඔහු කළේ මොකක්ද. ඔහුට යම්කිසි අවබෝධයක් තියනවා තමාගේ ප්‍රධාන ඉලක්කවන පොළොන්නරුවේ දැනට සිටින රජුගේ යුදශක්තිය ආර්ථික ශක්තිය ඔහුගේ උපායමාර්ගික ප්‍රවේශ ගැන මෙෑට යම්කිසි අවබෝධයක් තියනවා ඉති මෙයා මොකද කළේ ඇතවශයෙන්ම පඩුුවස්නුවර කේද්‍ර කරගෙන සංවර්ධන ව්‍යාපෘති පටන්ගත්තා පටන්ගත්තා විතරක් නේේ දක්ෂිණ දේශය හොඳින් රැකවල් කැන දක්ෂිණ දේශයට කවරුහරිමේ වෙල්ලාගේ ගැහෝො තෙයායිඉන්න දක්කින දේශයට ආකමනක රොත් එහෙම යගේ අනාගත වැට පිළිවල බිදවෙට බව හඳින් තේරුම්මරණ හිටිය. තේනිසා මකද යිස්සල්ලම කරේ දක්කින දේශය හත් පස්ස ආරක්ෂා කලා. එකන දක්කින දේශය ගැන සමස්ත ප්‍රදේශය රැකවල්ලවවා. ලැවල දක්කිින දේශයේ කෘෂිකරමය දියුණු කලා මතක්වෙන්න මේ වෙලා වෙදදි වන්තිෙස ජතුමාගේ කාලේදි කරපු වැඩ ඔහු සද්ධාතිස්ස කුමාරය දිගා මඩුල්ලට ්වා කෘෂිකර්ම කටයුතු කරන්න අන ඒවාගේ මේ ඉදිරි යුද්ධයකට වමනා කරන ඒ ආර්ථික ශක්තිය වැඩිවර්ධනය කිරීම සඳහා පාක්‍රම බාහු කුමාරයා කටයුතු යොදුපු බව අපට පේනවා ඉති ඒ ඒ ඉතිහාසේ වාර්තා කරන වගේම ප අපි නැටබුම් පුරාවිද්‍යාත්මක වශයනුත් අපිට දකින්න පුළුවන් අදේ ප්‍රදේශවලට ගිහාහමේ පරක්‍රමභාහු කුමාරයා රජභාවට පරිවර්තනය වඩ කලින් එක් කරපු වැඩ කටයුතුවල තිබෙන සත්‍යය අ සත්්‍ය ත ාවවා අලංගුතාව එවගේම මෙයා මේ අන්තර්ජාතික වෙළඳ කටයුතුවලටත් පඩුවස් නුවර ඉඳරලා කටයුතු කලාව එතකොට මේ විශේෂයෙන්ම උරුවෙල වරුවවෙල කළ කරෙ පුත්තලමට පහලින් තියන වරායක් කල්පිටිය වරාය එවගේ කොළඹ වරාය කො ල අද තියන වර නෙමයි කොළඹ වරායක් තිබුණා මෙන්න මේ වරාය තුන පාවිච්චි කල්ලා පරක්‍රම් බහු කුමාරයාන්තර්ජාතික වෙලඳ කටයුතු කලා ැ ඇත්තම මේක අපට හොඳට පැහැදිලිව පුරාවිද්‍යාත්මකොත් පේනවා පඩුුවස්නුවර කරලා තියන ැනිම් කටයුතුවලින් හම ලැබිලතියන චීන සම්භාවයක්තියෙන බාන්්ඩ අද කෞතුකාගරෝල ගියහම බලන්ඩ පුළුවන් පඩුවස්වොර නිංස්යාගත්ත චීන සම්භාාවයක්තියෙන බාන්්ඩ ඒ අපට පේනවා මේ කාල වෙනකොට අපි දන්න නැගෙන් හිර කේන්ද්‍ර කරගෙන මහලොකු වාර්ථික පුනර්ජීව යක්තිබුණයි කියලා. ඇදි ඇත්තෙම නුවන් දැ මේ වගේ ඉතිහාසය දැනගත්හම තමයි කියකට කෞතුකාගාරයකට ගියත් ඔහුට ඒ කෞතුකා හෝ ඇයට ඒ කෞතුකාගාරයේ තියෙන බාණ්ඩ සජීවී සඳර්භයෙකට ඇ තුළත් කල්ලා ඒ නරමන්න පුළුවන්වෙන්නේ. අපි කිවාන පඩුවස්නෝරං යාගත්තා චීනයෙන් ආනයයිනය කළ බාන් සම දුසුන් කියන වර්ගයට අයිති දුසුන් සෙරමික්ස් කියනේ වවෙන්ඩ පුළුවන් එමන තැන් ටෑන් සෙරමික්ස් කියන වෙන්ඩ පුළුවන්. තිය ස්ටෝන් වයා කියලා සැරමිකාර්ගයක්ඒවක්කුම චීනෙන්ආපුවා චීනෙන්පු බාන්්ඩ් එතර දැන් කෞතුකාාරයකයට ගිහිල බලනකොට මේ ගහල තිබුණොත්හම දුසුන් මැටි බඳුනක් ස්වාගත්තේ පණඩු ස්නෝරිං කාලය ක්‍රිස්තුවර්ෂය එකකොලොස්වෙනි දොළොස්වනි සියවස කියලා දාලා තිබ්බොත් එහෙම දැන් මේ අපේ හහිස්ට්‍රියන් ලමිටඩ් වැඩසටහනට ස වන්දන ශ්‍රාවකොට එක පාරට ඔල්ලුවටෙනවා හරි 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 මේ පරාක්‍රම බහු කුමාරයා පණඩුුවස්නුවර දක්කින දේශයේ ප්‍රධාන නගරයේ හැටියට දියුණු පවනු කරලා ඒක දියුණු කරමින් ඉන්න කාල්ලේ එතුමා පිටවල්ල එක ගනුදනු කරා කල්පිටියවරාය උරුවල් කොල්ලඹ වරායාල් හරහා ඇතුමා අන්තර්ජාතික ගනුදනු කරා අරිහරි එහනම් මේ චීනෙන් මේ බාණ්ඩාව එතුමාගේ ඒ කටවාල් කාලේදී ක්‍රියාව නිසා තමයිගෙන කොල්ල ුටේනවා. එතකොට ඒක හොඳ හොඳ ඓතිහාසික සන්ධර්භයක් ඒ දකිනදට ලැබිලා ඒක විඳගැනීමට හැකයාාවම අවකාශයක් ලැබෙනඉතින් අපේ රට ඉන්න සියලුම. සියලුම ජනතාව.ට ඒ අවශ්‍ය කරන ඥානය ලබාදන්ඩත් ඉන් සන්නද්ධ කරඩත් ඒ වැටහම ලබාදේලා එ තමන්ගේ භූමියයට රට ඇතිවෙන ඒ මාතෘ ස්නේ මාතෘ භූමියයට ඇතිවෙන ස්ාල් නේහය වැඩි කරණඩත් තමයි මේ අපි වැයම් කරන්නේ තරම් මේ දවල් මේ වැඩසටහංවුවල මේ ගුවන්කාලය වැෑය කරලා. එතකොට පරක්‍රම් බහු කුමාරයා පණුවස් නුවර. ඉඳගේ මේ වැඩ කටයුතු කරයි අතරතුරහු රාජ්‍ය හමුදාවක් සංවිධානය කළ ඔුට ඔහුට රාජ්‍ය හමුදාවක් කියපු ගමන් අපි දන්න රජය වැටුප් ලබන රජයෙන්ගවන හමුදාවක් ඔහු සකස් කලාා එවගේ ගුවිිත බලලාාම දිනු කිරීමට අමතරහ රජ්‍ය නිලධාරීන්ගේ පත් කලා ජූරග්ගාහක කියලා නිලධාරයෙක්ෙනවා කිනිසි දරපු නිලධාර්ය කප්පුර වඩ්ඩක කියලා තියනම කපුරු වැඩුව කෙනා මේ ඒවගේ මේ කුද්ද ස කියල සුළු සේවකයෝ සිංහල ගත්දබ්බ ප සහල ගත්්ධ්බ කිය සිංහල සංගිත ශිල්පියෝ. එහෙම කට්ටිය. එද අපට පේනවාෙන් පාක්‍රම බාහෝ තක ජාතිකවාදී වැඩි පිළිවෙලක් ඔස්්‍ය තමයි මේ අයන්න මකදමයාගේ හිටපු සංීතක්ඥෝ හඳුන්වල තියනෙන සසිහල ගත්්දබ්බ කියලා සි ගන්ධබෝ කියල කියන්නේ ගන්ධර්භ කියනක එතුර සීහල ගන්ධර්භ කියලා කියන්නේ සිංහල සංගීතක්ඥෝ ගේ මුළුවක්හ කණ්ඩායමක් අපි තින රාජ්‍ය සංගීත කණ්ඩායම කියලා අන්න ඒවාගේ සීහල ගත්දබ ගන්ධබ කටියක් හැදවා ඒවාගේම එතුමා ආලුත් වැඩක් කරා ලංකා ඉතිහාසි අපයෝක වැඩිපුර උපුටා දක්වන්නෙ නෑ. ඔහු ගංවලඉන්න තරුණයන්ට අපි පුහුණුව ලබාදුන්නා එතකොට ැ අපි දන්න වෙනත් රටවල් වල නං අපම ස්වීඩනය වගේරටන් තරුණය විශෂවවිද්‍යලවෙලින් එලියටාවට පස්සේ අනිවාරය හමුදදා පුහුණුවක් ලබඩ ඕන නිවාර අනිවාරමයි අනිවාරයෙන් ජීනත්ති නනිසේ වවන් හමුදාවටහරි කුමුණ හෝ හමුත්‍රත්‍රිවිද හමුදාවකට බැඳිලා යම් කිසි කාලයක් පුහනල බාගන පින ඇගලන්තෙත්ත එහමයි රජ පවල සේලුදන තිෙන එතකොට ඒ රටොල්ලල එක තිබුණා එතකොට දැම්බලැන්ඩ් එක කොයිතර නූතන අදහසදද කියලා පරකරෝම බහු රොජරෝත ඒකම කලා අ ඒකට කිවේ ගැමි හමුදාව කියලා ඒකාලේ යුරෝපයේ ඕවා දන්නවත් නැතුව ඇති ඒවා දන්නවත් නෑනේ එතකොට පරාක්‍රම්බහු රජ්ජුරු ගැමියන් ගැමි තරුණයන්ට අවිපුහුණුව ලබා දුන්නා චූලවන්සේ කියැනේ අවි සරම්භ පුරුදු කරයිය කියලා අවි සරම්භෑන ිල්නේ හවි රිසි ්‍රිල් කන්නනල කියන අවිිපුහුණු කිරීම අපුහුණුව එතකොට අවිියවිත පුහුණුවක් දුන්නා දැන් එතකොට මේ හරි නූතන අදහසක් එතකොට අපට පේනවා පරක්‍රම්බහු රැජුරුවන් කොයිතරං දුරෙට දැ ඕකම කලාන අපි අර අපි වචනය කදරතුන මයින් ගම්මාන කියලා එහමඉති ං ලෝම ලංකොහෙවත් නෑ. අපි හැදුව මයින්ගම්මාන කළ වචනයක් තක හැද අර සටන් කලාපේ අයිනැතියන ගං හින්ද වඩඕන. ඉතින් මේ ඒ අපි ඒකාලේ ද මනාද ග්‍රාම ආරක්ෂක බටයවු කලා ඒ තරුණන්ට බල්රක්ෂවිල්ලා රක්ෂක සේවයට පරිවර්තනය වනේ හිති ඒක නිර්මාණය වෙච්ච පසුබිමත් මේ වගේකක්නේ ඒඒ ප්‍රත්‍යන්තයේ තියෙන ගම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ඒ ගංවලාටම පවරන්නේ ගට අභියෞු්ධ පුහුණුවක් ලබා දෙනක එතකොට පරක්‍රම බහු රජතුමා ද අපේ ලංකා ඉතිහාසේ දිහා බැලුවොත්තහෙම ඒ වගේ මේ ගැමි හමුදාවක් හදන එහෙම ප්‍රයත්නයකට ගිහිල්ලා තරුණතරුණට හවි ආවුද්ධ පුහුණුවක් ලබාදීපු පළවෙනි රජ්ජුරු තමයි මේ වාර්තාාවෙන හැටියට. ති ඒක අද ජාතයන්තරෝ පිළිගටන කරමහයක් දැන් අපේ එහෙම එක නෑ. ඉති එහම කරන්න හේතුවක් තියෙන එකක් ආරක්ෂාවම නෙමේ අයර. රටේ රුණ පිරිස්වලට අර න්න ආනුකූලව එහම හැසිරෙන්ඩ පුරුදු පුහුණුවක්ලබාදීම වැදගතේ එක මිටකට ගන්න පුලුවන් කව දර දස හිත . ඉතින් කොහමහරි ගැමි හමුදාව නිර්මාණය කිරීමම අපට පේන පරාක්‍රම බහු රජුරන්ගේ තිබිච්ච අදහස මොකක්ද කියනක හැකි හැකි ඉක්මනිින් සහ සුදු ස්වාස්ථාව පැමණි විට පොළොන්නරුට එරෙහිව සංග්‍රාමික ප්‍රයාානයකට යන්ඩෝනේ කියලා රජුරු බරකනම බහ් කුමාරයාගේ තිබුණා මේ අදහසක් ආකල්පයක් ඉඩ පස ඇත්තේම මේ ඔක්කොම සම්පූර්ණ කල්ලා යම්කි සිකාලය කියට පස්සේ පරක්‍රම් බාහු සටනට ගියා සටන ආරම්භ කලා. ඉස්සලම් හොකරේ මලේ රටල්ල ගන්න එක මේක කියන්නේෙ කඳු කර ප්‍රදේශය අල්ල ගන්න එක. එක අල්ලගන්න එක හෙම ලේසි නෑ මොකද ජබාහු රජ්ජුරුවන්ගේ රැකවල්ල හැමතන හිට හිටිය ද ොළ නොරි ජර. අආය හොචරකාලයක්කගේ කරත් රජබහව රජුරුවන්ගේ රාජකාලේ අපි ඒ ම රජුරු මේ දැන් රජබහුගේ තාත් ගජබහුට රජකමදන්න එච්චර කැමති උන්නනේ න් දෙන් උුණනේ ට උුණනේ ොමර ජ බහු හිතුර හොට කරමරන ගියා රගෙන ගියාරගෙන ගිය ම සමහරට පුද්ගලයෝ ගැන හිතන පූරුව පුරෝකතනය කරන දේවල්ලට වැඩිය පුද්ගල අවස්ථාවලට මුහුණ දුන්න ම හෙසිරනාකාර වෙනස්සෙනනේ හනමුත්ති ගජ බහ ච්චරම ප්‍රබල රජෙක් කියෙල අපට පේන්නේ නැහැ සහ හු තන ඥානා විත රජෙක් කියල අපබට පේන අප ඉදිරිදි කතාරන්න යන සහරද දෙවල්දිහා බැලවට පස්සේ කොමතත් ඔහු ්‍රිස්තුවර්ශණ ක්දසකසි හට එකේදී මෙම යනවාරි මේ මට මත හැටියටක් බලමුයකිස්ස ඇදිි කතා කරනකොට මේ ඇතකොට මේ ගජබාහුගේ බල ප්‍රදේශයක් තමයි මලේ රට මලේරට කෙලා ඇත්තශමයික්කිවේ ඔය උඩු දුම්බර පාත දුම්බර වගේ කඳුකර පලන්ත. එතින් ඔය ගජබාහුගේ හිටියා ඉතාම ප්‍රබල සෙනවියක් රක්ක කියලා. ඔහු තමයි ඔය කඳුකරය පාලනය කළේ කඳුකරේ ආරක්ෂාව ඔහු. ආරක්ෂාගෙන හ ආරක්ෂක නිලධරෙක් නෙමයි ඔහු සෙනවියෙක් සහ ඇමතිවරෙක්. ඒ රක්ක තමයි මේඒ පැත්ත පාලනය කරේ. දැන් වනුවන් අබි මේ කතා කරගෙන යනකොට අපිට පරාක්‍රමබාහු කියන කෙනා විනිවිධ පේන ගතියක් මටනාම් ඇතිවෙනවා. හොයි වගේද කියලා. මාටම වික්‍රමිසික මත්මයක වෙලාග කිව්වා. සද්ධර්ම රතනාවලිය කියවාගෙන යනකොට, වික්‍රමසිංග මහත්තයට හිතනවායි කියලා මේ ස්වාමන් වහසේ කොයිු වගේ කෙනෙද කියලා එතර එතුමා කියලතෙන වික්‍රසිග මහත්තයා සද්ධර්ම රථනාවලි රචනාකරපුු ධර්මසේන හාමුදුරු උස මහත හැම දෙයක් දෙහාම සෝපාහාසයෙන් බලන එ එහම භික්‍ෂූන් වහසේ හි හි මෝනින් ඉන්න එහෙබ කෙනෙක්වගේ මැවිලපේ නොයි කියලා ඉදි ඇත්තම අපට මේ සමහරයගේ හැසිරීම ගැන තියෙන විස්තරය ඇදදිහා බැලුහම දිගින්දිගට මහනකොට අපට ඔහු ඔහු ැන යම්කිසි චිත්‍රයක් ඔලුේ මවා ගන්න පුුවන්කම තියරවා තැම් බලන්ට එයා ගිහිල්ලා ගජබාහු එන්න කියලලා කිවනනි මාලිගේට එන්න කියලා කිවට බලසේ යමකොද කරේගල්ල ඒ රජ සැප ක්ති විින්ඳමන් කළේ මොකන්ද ඔත්තු බැලුවවා. ඔත්තු බැලුව එකත් අපි කියම රාහසිගතවක කරග කමන්නෑ මේගේ දේශපාල් ලබිමති ත්තිනය කියලා නමුත් ගජබාහුට්ට ගැන යම්යම් දොස්තකින නිලධාරින් තෝරා බේර ගෙන ගජබාහු කෙරෙහි කල කිරෙව්වා. හරි මේවා බැලුහම අතිශය අතිච හොඳ වැඩ හොඳ වැඩ නෙව හොඳ වැඩ නෙමේ. ගවර තන පක්‍රම හුත්තහෙමකර පිත්තෙම කර්ඩුන කියලා ඒවැරදි දර්ශන ගඩිප දේශපාලනේ බලය සම්බන්ධී ඉති ඒක ඒවා නොකළ යුතු දේව ලපි මේ කතා කරන්න ඒ නිසා ඉති අන්තිමට දැන් මේ ගියානේ මලේරට යුද්ධට යනවාමයා පරක්‍රම් බහු. ගිහිල්ල කලෙත් ඒ වගේම වැඩක් මොකක්දේ වැඩේ ඇම මේ මලේරටල්ල ගඩ නගේ ස්සල්ල ඕකට බාධාවන ගජබාහුගේ රක්ක කියන ඇමති්‍ය අසා සේ නපත්තිය. හ ඔහු පෙළබෙහවා අල්ලස් ග්ඩ කියලා රක්කට අල්ලස් දුන්නා. අල්ලස් දීලා එකඟ කරගත්තා මලේරට අල්ලන්ඩ ජබහුට විුරුද්ධෝ වැඩකරගන්න ඇත් එකතාවකටාව. මේ අත්තිය අත්තිශ්‍යයම ජට දරුව අපේ වච නොලින් කියරන එහමනි ගැන්ටන මේ එද මෙතන නැවත අර. ගජිබහුගේ මාලිගාවේ නං ඔත්තු බලපු පරාක්‍රමභහුගේ චරිතය නැවත උඩටේ නොම්. එතකොට මෙහෙම කල්ල අන්තිමට රක්කව කැමතිකරගෙන අල්ලස් දීලා පොළම්ඹවාගෙන. පොද රක්ක කියලා කියන්නේ හොන්ද කාර්රක්ෂම හොඳ නිලධාරයක විශ්වාසවන්ත කජිබාහුගේ. ඇැබැයි පරාක්‍රමබාහු මොකද කළේ උපායමාර්ගිකව හ අල්ලස් දිල්ලහ පොළොඹෝගත්තා. පොළොම්බෝක්ගෙන ඊට පස්සේ මොකදකරේ අන්ුරාධපුරයට අන්ඩ වැඩ කටයුතු කරා මලරට අල්ල ගත්තා. හල්ලගෙන අන්රාධ පුරේටේ අන්ඩ ලෑස්තිුණ ගිහිිල්ල අන්ුරාධ පුරටයනකොටේ කාඩිගලගෙනනස්ථානේ කලාවය ඇතර ෙන් සිදන තැන පාලමකුත් හැදවා ඇ යුද උපකාරමගෙන බේ කල්ල පාලමකුත් හදලා ඕක මේ ඔය 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 සංවිධන ශක්තිය පරකර්‍රම බහු රජුරනොම කුමාරට හොඳට තිබුණාි දැන් ඔහුගේ පාලන කාලය ගැ ඉදිරිවැඩසට හංවලදි තා කරන්නකට අපට පේනවා ඔහු මේ අනි කවරුත් නොකරප වැඩ කරන්න ලැස්තෙච්චක් කෙනෙක්නෙග ඉතින් මේ අපේ රජවරුණේ මේ සමහර වෙලාට ඉතින් පරාකරමම් බහු කියෙලා කිව්හම අපට හරි ගෞරවයක් ඇතිවෙන මා රජවරෙක්නේ අපේ මේ නිතරම අපිකනි මහා පරාක්‍රම බහු පැරකුම් යුගය ගැන් යුගය ගැන කලක කියන්නේ. හොඳයිමක දේ කාලය වෙනකොට අපි ලෝකයේ අදවිතය තැනකට පත් කරන්න පරක්‍රම් බහුරජුරු කටයුතු කලාා. ඉඒක හරි. නමුත් අපි මේ ඇත්ත යුක්තිය කොහොමද දැන් අපි එක වැඩසල් රහනකත් කිව්වා. සිිස්ථාචාර කියනවා අතිශ්‍යය විශිෂ්ටයි මන නන්දනී අයි යගේ කළ හැකිදේවල්. හැබැ සිිස්ාචාර ගොඩනැගන්නේ ඒ සිිස්ථාචාරවලින් පිළිබිම්බ වෙන ශ්‍රේෂ්තත්වය මහත්මාගතිය ඒ ගුණෝපේත භාව්‍යත්තක නෙම ශිස්ථාචාර නිර්මාණය වෙන ිස්්ාචාර නිර්මාණය වෙන්නේ පාවාදීීමම් කුමන්තරණය කිරීමම් ඝාතනය කිරීමම් ලේවැකිරීමම් උඩ තමයි ස්ාචාර නිර්මාණය වෙන සිස්්ාචාරවලටයිති මහා ගොඩනැගකිලි වල අතිවාවරං යට. ැලුත් එම අපට යෙන්නේ. ඒ කේදජනක කුමන්තරණ පාවාදීම් සහ අවුල්ියවුල් පිළිබඳ සාක්ෂි. ඒක අපි කවරු දන ගණඩුන ලක ඉතිහාසේ එම තමයි සිද්ධ වනේ එහෙම නැතුව මේ ධාර්මිකව දැමෙන්සමෙන් ගොඩනගපු ස්ථාචාර ලෝකයේ හයා ගන්ඩ පුුවන්කමක් නැහ. යුරෝපේ කෞවතු ගාර වලට එම කිහිල්ලා බලන්ඩට පුළුවන් රෝ වයිකිින්වරුගේ සටන් ර්ම සහර කෞතුකාාරවල තියල තියෙනවා හමුදා සැබැලුන්ගේ නැසම මේ අවශේෂ. සමහරයගේේ ඔල්ලු ප්‍රසාා කරගෙන ෞද කියිය පේ ඒේවා ඒවගේ කරෝර අපේ හිංසනවලට ලක් වෙච්චිව පිළිවඳ සාක්ෂි ලව ඇංගලෝසක්ෂන්ල විතානය අත්පත් කරගන්නකොට හරි ලේජ් ජෝයිදෙන් නෙස පැදලි හරි ඒඒ එකතෑ මංකිවේ ිෂ්ටත් අත්තිවාරම මලේ චත්තුවය එ එනිසා කවරහරි මේ හල්ිවරල ලේචත්වය සාධානය කරන්න ම ලස්තෙන්ඩෙ ප මේ ස්ාචාර්ය ගනේ කියලා. නැමුත් අපට පේ නවා මිනිස්සු ිස්්ටාචාර්යකට යෑම කෙසේ වෙතත්. මලේචත්තුවෙන් ගිහිල්ල තමයි නිශ්චලතාව ලබා ගන්න දැන් අප වැඩසට හනකත් කිව්වා මේ මොනාද යුරෝපයේ එක් තරා ප්‍රකාශයක්තියනො එක් තරා චින්තක එකේපු කියන ඔබ ඔබ සාමය අවශ්‍ය නම් ඔබ සටන් කරන්නෆ ඔබ සාමය අවශ්‍යන ඔ සට කළ යුතුයි එතුකොට මේ අප බුක්තිවිඳ හැම සාමයක් උද්ගත කරගෙන තියෙන්නේ සටන්ගොලින් මේ සාමය ගෙන අපට කියන අයත් ඒ සාමයත්පත් කරගත්ත සටගොලින් හනේ එතිේ එනිසා අපි සටනක් කරනකොට සාමය උදෙසා තම අපේ කරන්න තේ ඒකට මුකුත් කියනයකහෙම සුදුස්තග කියලා ලෝක ඉතිහාසේ දිහරල්ල බලන කොටපි බලන් ඕෝන ඉතින් වන් ඔය ට විරාමක රැන්ඩ නසේ නට වතක්ුුණේ ලොක තිහාස පහුගේ අවුරුදු දෙදහා විතර රි සල බලුවම ලෝක යුද්ධයක් නැතුව ඇ ති ල ය අවු දසීකට අඩුකාල 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 ගැ ේ සේද දහ දහයක ෝ ඒේ ේ දාය ඇතුල සිද්වල තියනෙ තවත් යුද්ගක නිර්මණ රවාය කන. අපි අනවා විරාාවයකට විරාම අත තුර අපට කතා කරන්න ඒමට ලියන න වි හ ල ස් පා ොල ැ ප වි හ ලිස් පා ොම ලිනට ැත බට පුලුවන්. කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය හරි අදාසාහරී යොමු කරන්න අපි අම විරාමයටට විාමෙන් අන්නතුරු නැවතත් අලවිට දිිශ් සමඟ අල අපේ ජාතික කටාව. යලති හලෙ ඩිස්ත්‍රීවසාන කොටසත් සබග අති කතාබාහ කර ඉන්න පරකරන රජුරුව රජකම දක් පරකරන හ කුමාරය රජකම දක්වා අයන ගමන ඉති ඔබටත් මේ පිළිබඳව කතාාහර යනකොට වි ප්‍රසන ගන්න පුළුව කමෙන් කරනන ඔබට පුළුවන් අපේ යු මාධදේ කමෙන් කර නැන් අප නැත ැෙන් ෆේස්ු කට කියල කමෙන් කරන්න ත්ත මේල් දි කපිටේව වන්න නැත්තා මේල් විදිහටේවන්නේ කියන්නේෙ මේ ලිපි විදිහයට පල ට ස් ස් ප ි ස්ව පැලට විස හතලිස් පා කොම ලිටේ න හලට මහාචරතුමාගේ නමට නොත් හචර රක්ම ද කියලා නොත් එ්වා එව්වත් එහෙම එව්වත් ලිපි ලබෙනෝ සමහර ලිපියනවාස මහචරයරත් සොගදය නැත ෙම් කරලලා ඒහෙත් එ නමොද දැන් තැපාල ඉන්න උදවිය ඒගොලොත් අල්ලිමිට ඩිස්්‍රහන ඉන්න සට ලිුවක් කියවනවා න තැන්ට එඒවම හරි කියලා දන්නවා අපිය ඇලි කතාවට එමුස කවු. දැන් එතකොට දැන් අපි නැවැත්වේ පරක්‍රමබාහු මලේරට අල්ලගෙන ඉට පස්සේ එතැන හිටපු ගජබාහුගේ රක්ක කියන සේනාපත්තියා ඇමතිවරයා ඔහුට අල්ලස් දීලා ඔහු පොළොඹවාගෙන මලේරට අත්පත්කරගෙන ඔහු අනුරාධපුරේ පැත්තට ගමන් කලා සටන පොළොන්නරු අල්ලා ගැනීම සඳහා එතො දැන් අපි මතක තියාගන්න්නඩුවන කවද පොන්නරු රජකර ගජබාු. ද බ මයි සටන ෙනියයන්න උත්සාහගන්න. ැබයි මේ ලිගව න්ඩ කියල ඩ ොන්ඩ දී ර යි ග න්න . ඉතින් එක දෙයක් මතකතියයා ගණ්ඩ ඕනු දල්තිෙනවා. කණඩ බොන්ඩ දෙන එකයි. බලයයි අතර කිසු සබබන්ධතාවක් නෑ කියන ඉති අපි අප වෙන්න පුන් ඥාන කතාාවවෙන්න පුලන් ඕ කෝල කෑමක්න්න පුුව ම වන්න පුළුවන් කෑමයි බලයයි අතර කිසිුතු සම්බන්ධයක් නෑ හැබ බලය කියන්න කෑමට හොඳ මගක් ඒම තමයි අපප ඉතින් මඇති ඉතිහාසේදිහා බලකොට අපට පේෙ මංහිතන හුගක් බලට කෑදරත්වඒ එක නිසා වඩසු ඉතිං කොහමහරි පරක්‍රම් බහු කුමාරයාගේ ඒකාය අරමුණ වනේ ොන්නරුවට පහරදිීලා පොළොන්නරුව අත්පත් කරගන්ඩ. කොහමමාරිියක සාර්ථකුණා න්නුවන් පොළොන්නරුව පරාක්‍රම බාහුගේ හමුදාවිසින් පොළොන්නරුව අල්ලාගන්නකොට ගජබාහු හිරවුණා පොළොන්නරුවට ඇැබැ මේ වෙනකොට පරක්‍රම බහු සටන් පෙරමුණේෙහිටිය නැහැ ඔහු සේනා. වලට විධානය දෙනකොට මේවෙලාේ පරක්‍රමබහ කොයිද හිටියේ කියන එක හොයලා බැලුවොත්තෙමට පේනොමේ යිතිහාසික විස්තරදිහා බැලකොට ඔහු හිටියේ වර්තමාන නාලන්ද ප්‍රදේශයේ නා මාතල මාතල බෝතැන ජලාසය තිබව ජලාසය කිටුව නාලන්ද කිටුව තමයි පරක්‍රම්භහ වෙනකොට හිටියේ හැබැයි පොළොන්නරු වල්ලගත් හම පරක්‍රම්බහ එක දෙයක් කිවවා. හමුදා වලට කිවා ගජබාහු රජුට අත තියන්ඩ පා කියලා. හටරදර කන්නට පාකලා ට පොඩික් ේගුණ ුත් කෙ ගුණන කුත් මරටඒ කෙලෙහි ගුණයක්ද අපි දන්න නෑ විිස්්ටක දුපා මාර්ග න්න මාර්ගයක්ද කෙලාපි දන්නන්නේ නෑ කුමාරක ඒක හොඳ 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 ලක්ෂණයක් එකන අපි මතු පිටිං පෙන අර්ථයෙන් ගත්තත් පරකනම් බහ කුමාරයාගේ මහත්මා ගතය මහත්මාගතය පෙන්නනකද මේකත් අපි විග්‍රහගල්ල බලන්න ඇතකොට මෙයාට තිබුණේ මෙයා දන්න ගජබාහුටික් මහල්ු වැඩිමහළුක් ෙක්නේ එදර පරක්‍රබා හොන්තටම දන්න මෙයා එතරම් ශක්තිමත් කෙනෙක් නෙමේ කියලා එනිසා මෙයාට ගජබාහුත් එෙක්ක පුද්ගලික ප්‍රශ්නයක් ගජ බහු ඇැ කිරීමේවශ්‍යාව ඇන්නේ තිබුණේ ගජ බහු සතුව තිබෙන දශාල බල ග සහට පරක්‍රමහ කල්පනාගරන්න ඇති ජ හුට අනතුරක් කරොත් ම සමහට ඒ මොහොතේ ඔහුට තියන ප්‍රසාදේඒක ප්‍රශ්යක් වැඩට පුලන් කියන පරකරම හුතු ප්‍රසාදය න හ ඒන්න අපිටයිඉති ඕන තරම් උදාහරණ තියවා නේ පෞද්ගලික තරහ මරන හැබැයි එකට කන්වා බොනවා ඥාතියෝ හැබයි ේශපාල බලය ලවා ගැනීමේද සහර ස්ටලජීස් පාචි පාවිචිරන පෑමාර්ක පවිච්චි කනවා වැඩිය අතක් නතුව අටි බැලුව පවාගන්න මේ එකක මමගැන්න පරාක්‍රම බහවයි අජ ාහිුයි කියයාගන්න පුළුවන් මේ වැඩ දුරනොයාඒක තමයි කිය අනි තිදි හැම කෙනෙකුට මේ ගැම්ුරු තිහසේ තුරගන්ද අමාරුුණන් ඉතින් දොර ජනෙල්ලලා ලිය බැලු හම අපට ඒවෙන් උදාහර හයා ගෙනත් අපට එක කරන තේරුම් ග මතින නැ පෝ් දැ වැරහ ච්ි ඇැව තිහා ඉතිහාසය විතරන්නම ඉතිහාසේ ගැන ගැනීම වැදගත්කම තේර මෙ තේරුම් බේරුම් කර ග්ඩ එතකොට නොවන් නිලගට දැ මෙම පරාකරම් බාහෝ කුමාරයාගේ හමුදාවනේ පොන්න රටග. හම ගජබාහු නිවාසහිරාඩස්සය වගේ තමයි හිටි. හැබ මෙතැති නරක වැඩක් වුණා ොකක්ද මේ යුද බටයෝ තැන් ජයග්‍රහණයෙන්. උද්දාම උද්ධම ස ගුල මොකර පොන්නරුවෝ කොල්ල කන්නට පටන්ගත ම ඒගුල හිතුවේ පොන්න ර ජ වට අයිතික් කියෙලා න දදාප පිහිතන්න ඇත්ත එෙම පරයන බස්සක පුච්චාන්න බස්සක අයිති රජයට කෙලා හිතලාන ජනදපතිමන්දරය බොලගල ඒ ඒකඒකාටහරි අයිති කියලා හිතලා ඒක ඒ තමන්ටයිතිකක් කියලා හිතන්න ක් කියලා හි න ඉතින් එදත් මොකද වනේ මේහ පොළොන්නරුවට ගිය කට්ටිය කරේමකදද. කිස්සිම විනයක් නැතුව කිසිම පාලනයක් නැතුව පොලනරුව කොල්ලකන්න පටන්ගත්තා පොලොනරුව කොල්ලකන්න පටන්ගත්තා මේ පාලනය කරට බැරි වනා ඇත්තශ පාලන කරට බරි තරමටයක නර්ක තැකට හැරුණා ග මේ දේශපාලෙන් ඇනේ ොඳද අර මුණනකින් බෑවැදිිච්ච සටන 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 අරගල අරගල්ලේටමකද උුණේ අවසානේද කොල්ලගන තන කරල්ලන තැනකටම නගර වාසීහ කුපිට උනයි කියලා චූලවන්සය කියනවා. එතකොට මෙයාට කෞුද පරක්‍රම බහ කුමාරයාට පක්ෂපාති අයයි ඉගොලුනක කළේ එතකොට ගජබහුටක්ෂපාති ගජ බහු ඇමතිවර හිටියන් ගජබහ ඇමතිවරටකොක්කු හර ඇසේ ල ෙ ම හ ප අප ග කිය තිග රැස් කල ලා තීරණය කටාව මේ මහජන නැගි තින ගජ බහ රජනි ඔහු විරෝධ යට මයි හජන නැටීම තිෙන ඒ ස ගජ බහ ාතන ළ තු කියලා. කිය එක කතාව කටාව එක ජබහව ගෝහෝම කායාව එයා නිසා තමයි මේ ප්‍රශ්නයන්නේ ඒාව මෙතනින් පි තුරන් කර්ඩුවුණන ක ි න්ඩලාවයිනහවදත් එහම තයි තේනිසාපියක ගැනම කලබල වඩ ුවමනාවක් නෑ කොහමහරි ගජබහු රජුරු පොළොන් නොරුවට කොට වුනා පොළොන්න්නරුවේ වනකොට හිටිය දේව කියන සේනාපතියා දේව සේනාපතියට කරග යන්ට බැරි වුණා පාලනය කරන්න බැරි නාේ ැගටීම තියනැනෙ ඒක හරි පුදුමාකාර දෙයක් ඒකයන්නේ අර පරාක්‍රම බාහු කුමාරයා පොළොන්න රුවවාත්පත් කරගෙන රජඒකා බද්ධ කල්ලා රට ගොඩන ගන්ඩ දිග වැඩ පිළිවෙල්ලකට යන්ට තමයි මේ එකකක් කළේ. හැබැ ඒගොල්ලු රජතුමා නාලන් දේවිලා විිහිටී විධානයදන කොට මේ ගොල්ලු අනි තමුදාවල් ගිහිල්ලා හිති හමුදාවලුත් එක්ක සබන්ධ වෙල සාමාන්‍ය ජනතාව. ර තු ගම්මක් ඇවිල්ලා මුදාට පටගන්න දාමට ඇවිල්ලා එම කර එතකොට අවසාන ගජබාහු රජ්ජුරුවන්ගේම ඔඩක්වේ උකුලෙහිට ුඩ ලදාාරීටි තෙරණය කරා මේ රැල්ලට හේතුව ගජබාහු ඉන්න තම ඇබි ජබාහෝ ාතනය කරන්න ඕන හරි මෙ මේ දේශපාලනයේ හැඩහුරුකං හරි මේවා අපි ඉතිහාසය පාලක ඉතිහාස ජනගැනීම වැදගත්ම වැදගත්ම අවශ්‍යතාව මොකක්ද කියන ඒකේ නේ තමා තමා දුර්ුවල්ල වෙන අවස්ථාවක තමාට එරෙහෙව යන්නේ තමා ළඟහිටපු මිනිස්සුයි කියන එක පිළිබඳව උදාහරණට ඉතිහාසය ඕන වෙලා ගන්නල මේ බලය සඳහා. සමාට ඒගොලු කල්පනා කරන්න ඇති මේ ඇවිල්ලා පොළොන්නරු අල්ලගත්තේ පාක්‍රමවාහෝගේ කට්ටිය ඉළඟට එන්න පරාක්‍රම වාහෝ ය ේප කර න පරක්‍රම හුට පක්ෂ පාතිවීම තමයි මේ වෙල්ලාවේ අපේ පුටුව රැකගන්නඩ කල ුතු දේ කියනක තමයි. ාහග නිලධරී ඇති මණ්ඩල අගුල්ුම මේගුල ක්කෝමටි කල්පනාක් කළේ. ඉතින් එහම දෙයක් වුණා නමුත් ඇත්තවශයෙන්ම මේ තත්ත්ව එනකොට මොක දන්න දනේ ගජබාහු කළේ එයාගේ ඇදැන් අර සහෝද ඉස්සලහිටන මානාපරන ඉළංගට කිත්සිරිමේග. සිරිල්ල ඔයි තුන් දෙෙන ගෙන සහුදුරය තුන් දෙෙන අර කවුද මිත්තගේ ඉතගේ ල මන් දැකල කස්වාද බඳින්නේ මේ අර තයිකල යිලොක සුන්දරගේ දුවලබවෙල එතකොට මේ වෙලා වෙනකොට ලොකුමානාපර නැතිවෙලා මැරිලා හිටියේ සිරිවල්ල බයි කි සිරිමේකයි හරි එතකොට මේ මොනාද සිරිවල්ලබි පුතාගේ නමත් මානාපරන සිෙරිවල්බග පුතාගෙනවත් මානානබරන දැම්ම අපප කොඩ් පගේ දරු රු දරු. ජබහ මේ වෙලායි මොකද කරේ වහම රහුණට පනිවිඩාක් මේ වෙනකට මානාබරන හිටේ සොරබර බදුලේ. බදුල්ලිකව සොරබොර තයි යහ ස්ානගත වෙලා හිටිය වහාම යව්වා පණවිඩයක් මානබරට එඩයි කියලා මේ වියවුල විසඳන්ඩ. ගන පරාක්‍රම බහුට එහෙව සටන් කරල්ලා ආරක්ෂාව දෙන්ට මානාබරට ඇන්ඩකිව. ඇති මානාබරන මොකද කරේ. මේමනාාද එන්ඩ කියලා ගජබාහු ගියවසුමකට ලම්බු නමානාපරනත් එක්ක. එන්ඩ මේ ප්‍රශ්නමිෂ දන්ඩ මම රජපුටුව දෙනවා ගියසමක් හ ඉතින් අපි නෝොමෙන්ස් නෝකමෙන්ට්ස් කනතහයි වඩා හොද කරලා පසද පත් ගටර හවර ර පුරවැටල බර ට ක් යෝග හිතු වර. ඔය කවියයක් එහමලියයාගැන ඉන්න හට ඉතින් එයායට එඩ කියලා කිව්වා මානබරනාව හැබැයි ගේියසුමක් ඇවිල්ල මේකට අතර මැදි වෙලා ගැජබාහු ආරක්ෂ කරගන්නේ එකට රාජ්‍ය ලබා දෙනොය කියලා ගියවස්මකට ඇවිල්ල තමයි මේ රජය ඇ මේ මානබරට මේක බරදු. මානානබරනැවෙලාල එක දේවසේනපතිය වල්ලකතට දෙවසේනපතිය විල්ලා රක්කර බහු කුමාරයගේ සේනපතියනෙ ඉ මානබරන එක පාද මෙව රහසිං වෙන දේවල්න රහසින් ව ේවල ත මානර සේන කර ෙන ල් පාට ො නර ඇතුු ම ේ ප ර සේ දවසේනපතියට සිද්ධ වුණ යටටත්තුඩ දෙවසේනපති පැරදුනා කොහමාහරි මානාබරණ දුන්නර ජකම පුටුව දුන්නා එඒ කොහ කැරල්ලක අර්ගලය කරය පර බ රජවනය මනපරට එහෙම ඕනාා කොහම හරි හමුණා එතකොට දැ වැඩ වැදගත්ම කොට සින මෙතනීද මද මනපර මිත්‍ර සන් වන ඇවිල්ල ගියවසුමක් ාල රජකමත් ඉල්ලගෙන දැ ජ බහ රක්ෂාරන ජ බහ ආරක්ෂකරගෙන න්නවා ඇති මනාපරණ මේ අර තිබිච්ච කලබැගෑන්ිය යාගේ බලයයුදෝල සමතයකට පත් කරා. ටිකක් සමතයකට පත් කර ෑකූ ගහනේවා ඇති ම ුණහරි කල්ලා ලන්න රජනීතිය තියෙන ඒක තංගොලට බැනපු කටියව අල්ලන්නැදී ඕ කොමරි සමාජයේ මේ කර තිය නිසා ජනතා පත් ටිකක් එකලල් නි්සබ්ද වුණා මේක මෙම වනහම හැබැයි ටික දවසක් යැනකොට මානාබරණනගේ යටහිතේ තිබිච්චේක මතුවෙන්න පටන්ගත්තා. කැලේ මාරුුණට කොටන්ග පුල්ලිමාරුවෙන්න්නෑනේ ඒ අපි කියනෙ පණඩිතය වනේ අපේ ගංගොල ඉන්න ම මිනිස්සුන කියන්නේ කැලෑ මාරුුණාට කොටෙන්ගේ පුල්ලි මාරවෙෙන්න්න කියන මානාබරණට ඔොහුගේ යටහිතේ තිබිච්ේ ජුස් දුෂ්ටත් සේතනාව මතු වෙන්න පටන්ගත් තමකද මම පාලනය කරනකොට තව රජයකට උරුමකං කියන කෙනෙක් ඉන්ඩ බෑ කියලා මේ කාගයන හිතන්නේ ජ බහුවරෙන තමට මේ රජක දුෂ දුන්නගෙනගෙන දුන්නට අග කියලා ඔහු උත්සාහ කරා වසදී ගහතනය කරඩ බවව. සහ එකට අෞත්සාහයන් ගත්තාඒක සාර්ථකුණා ඉට පසය හුට ආහාරදීම පාලනය කරා. නිරහාරව තියන්න්න උත්සාහගත්තා. නිරාහාරව තියන්න උත්සාහන් ගත්තා ඒවගේ දුෘෂ්ට චේතනාව නවිත රට්නෙමේ. ගජබාහුට පක්ෂපාතිව හිටපු ජේෂ්ඨ නිලධාරින් ගාතනය කළා එතුකට මට මේ ලඟද අහන්ඩ හම්බනා එක්තරා රටක හිටපු තානාපතිවරයක් තානපතිවරයක් කැලගෙන රටේඉන්න ඉතාම විෂි්ට පුද්ගලෙක්න තනාපතිවරය කෙන්නේෙ එතකට ඒ පුද්ගලය මහත්මයා එහ ඉන්න අතරතුර මෙහ රජේ මාරුවා පාල මරුණ මරුුණාමන්තරම කොදන්නද තන පතිතුමා කර. එය කොයිතරන් තමන්ගේ ජීවිතයට බයක්තිබනද කරනක් එතුමා ඒ හිටපු රටේමම කෞවද රැෆීජී කලකන්න සරනාගතයගේ තත්ත්වයෙන් ඉල්ලලා එහේ පැලතුියගුණා රි තනප සරනාාගතෙ ි වීසයිල්ලන කියන්න ඒක තමයි කියන්නේ හරි එතකොට. තානාපතිවරු සරනාගතය බවට පත්වෙනවා මේ දේශපාලන ක්‍රාදාමය ඇතුළේ. එතුරට මොකද වුණේ ජය ගජබාහ ෑනනි කලින්පාලන කරප එක්න ඒයගේ විශ්වාසාන්ත නිලධාරීන් මානාභරණ ඝාතනය කළා. සහ අනිත් සෙසු නිලධාරීන්ට හුඟක් දැඩි දඩුවන් හා තාඩන පීඩනොවල්ට ලක්කරා. කලින් කෙනාට පක්ෂපාතියව හිට පාට ඒවට මුණ දෙන සිද්ධ වනා මානාභරණ ගෙෙන්. හරි ඉතිං මේ, මෙම වෙනට මොක දන්නද අන්තිමට උනේ ඔහු තිබන ලොකු පලෑන්න එකක්ල සැස්ක් හ රෝහණනේති ිච් දන්තධාතුවයි පාතරධාතුවයි ගෙන්න්න ගත්ත ොන් නරුට මොකද ඔබට මතකද දැන් දීර් කාලය තිසේ අිෂය රජවරන රර ති ලංකාවේ නීතියක් තිබුන පිළිගැනීමක් තිබු නීති නෙමයි. ිගනීමක් තිබුණා රටේ භිෂයක වෙන්ඩනං ධන්තදාාතුව සහ පාතරාදාාතුවේ හිමිකාරිත්තුවය රජුරන්ට තින කියලා එංගල අන්තිතියෙන්න්නේ කතුලික මේ ක්‍රස්ටයානි කනෙක් වෙන්ඩෝන කියලාගලික කනක් වඩෝන කියලාරියට පක්ෂප ඒවාගේ කේ රටේත් තිබුණා දව බදනක සෙල්ලිපිය කත්තින අහෙම කියලා මේ ඉතිං මෙගෙන්නගතමොකද මේ වෙන්ඩ යන්නේ මානාබරට ඕන මනබරනක හිතේති ිච්ච දීර්ග කාල ඇතිස්සේ කරණ්ඩ ැරි වෙච්චය කරගන්ඩ යැන් අභිෂේක රජුබවට පරිවර්නය වට මානබර්මත් නික රන සර බොර ට ලා ොත් කියයෝ කිය න ොත්ක න්ට කරගන්න හ හ ආනාබරටත් පුස්ථකාලය ඇති එක මේ හිතින් ඔහු මේකට සැලසුම් කලාා ඔහු ඔබ දන්නවා මනාබරනගේ සිරිවල්ලබ විවාහවනේ සුගලාතෙක්ක එතකට මානාබරණගේ අම්ම සුගලා එතකට මනාබරනොද කළේ පාත්‍රාධාතුවයි ධන්තදාාතුවයි සුගලව ඔක්කම ගන්න ගත්ත පොන්න රෝට. හොදැන් අභිෂේක වඩ තමයි ලෑස්්ි වෙන්නේ ඒ වෙනකොට ගජබාහුමකද කළේ ගජබාහුට තේරුණායා ගත්ත තීරණය වැරදි තිරණයක් කියලා. පරාක්‍රම් බව් නාලන්දී. ප්‍රක්‍රම් භවු නාලන්දේ ඇ දි ගෙන ගැ ඉන්නවා ය දින ගැන ගැන ඉන්නවා එතකොට අ පොරොන්ද දීලා රජකම බලන්නේ දුන්න මනබරට ගජ බහු බ ජ බහුට ටික කලාක් ැනකොට මේ තාඩන්න පිඩනට මූුණ දනකට තෙරුුණා තමා කළේ අඥඥානකමක් කියලා කියලා ජ බහ මුක දීලාඟට කරේ වහාම පණිවිඩ ඇ්වා පරක්‍රම බහුට එ මේවාම මෙමමම කැනෙම් හ ලහද කිය හිම ලිහන්ඩ දෙ කියලාමේ ප්‍රශ්න හිතාගඩ බෑ මේ ඉතිං මට නන් නිකන් තේරයනුවන් ම පොළොන්න්නරයුගගේ ජීවත්වෙනවාගේ කියලට හෙත් හිෙනවා මටද ඇස්තව අපින්ට පොළොන්න්නරයුගද කොළඹ යුගරග. ඉතිං මේ සමාන හේතුන් සමාන පල බිහිරන්න පුුවන් කියෙලා විද්‍යාවත් කියෙනවා . ඉතිං පරක්‍රම බාහුට පණිවිඩයවා ඇඩ කියලා. අයිට පස්සේ පරාක්‍රම බහමොකද කළේ ආවා.ඇවිල්ලා මෙ මානපරණ පරක්‍රම බහ එන කොටම මානපරන ධන්තදාතුවයි පාතරාධාතතුවයි සුගලයි තුන්දනම එක අපහු රෝහණට පසු බැහලා ගියා පරක්‍ර භහනොට හුඇ මනපරන දන්න හ නැක ද ම පරකම ගස ග මරල රන්න ත් කරග පත් කරගත්ත අ මෙහමද ඇත්තිය පරාක්‍රම බහෝ මානබරනන්න තේතරම් ානාවන්ත පාන නාපරට කල්පනා කරන්න පුලුවන්කමත්තිබනෙන් නැහැ මේ පරාක්‍රම බාහුයි ජබාහෝ එක්තරාකාලෙක මිත්‍ර සතවයෙන් හිටිය මාලිගාවට මාිගව ජාති ජාති නමුත් ඒක යට කල්පනාව න්න බලේදහම තම ඒවා මතර වෙන්නේ න සිතින් කොහමරය ඇවිල්ල ද යහම වනා ටවස පරාක්‍රම බහු ඇවෙල්ල නවත පොළල්න්නරට ඇවිල්ලා මේ කටයුතු කලාම්. කරහ මෙයා පහු බැහැලා. ගියා පහු රෝහණටම ගියා එ කොහොමහර පරක්‍රම්බහු ඒ වෙලාවේ මොකද කරේ එය බලාපොරොත්තුවන නැවතරක් මානාපරන පහරදී කියලා. එයා මොකද කළේ මනබරනද මනරන රජව වුණානිි පොළොන්නරු ගන අභිෂේක වුණේ නෑ පරාක්‍රබහු ආවා. එල පරාක්‍රම් බහු හරි උපාය මාර්ගිකයි පරාක්‍රම්බහු මොකද කරේ. ො නුවට එන සියලුම මාර්ගාවහිර කරා. සැපයුම් මාර්ග හිර කරා. පො නරුවට පොල නරුවට ර පි ග ගේ ගේට මානරට ේර දැන් ආසර නයම සැයම් මාර්ගනන රහුණනෙන් සේනාගෙන් ගන්ඩ මකුත් කරන්න බෑ ඒතේ මානා බරනමකද කලේ ට හිතට පේන ඉතිහසේන ැට පරකරම හුට මනවත්ති බුන ඇවෙල මානාබරනක මට ටන් විස ගහතයක් කරන්න හට ඕනු නේ. ගජ බහු ඉල්ලීමට සවන්ද එක මහලොක මිත්‍රකමක්නේ නමුත් පරාක්‍රමහ දන ගත්තා මේක අවස්ථාව අරි බොහෝය අවස්ථායිනකම් බලගන්න ඕන අරි හිතින් කෝමරි ගිහිල්ලා පරක්‍ර බහු ඒවෙලා ව නාලන්දේදලා ඇවිල්ලා මතක කරණන විශේෂයෙන් වැඩසටහන ගාදන සවන්දනවා පරාක්‍රම හු පිටත්තුනේ පේක්කුල්ලම සහ වැෑල වැව කිට්ටුගාව ඉදලා දැන් අපි ලබන සතතිය සීගිරි ගිහිල්ලා වැෑවලට වාසයාගෙන පෙක්ුලමට යනවා ඉති අපි පෙක්කුලම වැබලනති පෙක්කුලම සහ වැෑවලෙන්දලතයි මුො හරි ලේසි ෑලහර කමූන ගිරිතලේ පැත්තෙන් ොලන් අටඩ පුුලන්න ලේසි ලේසින අපට අදසිීගරි ගලට නැක්්හම මෙන්නෙරි වැැවපේ ේවාන තරේවා බොහම ළඟ තර පරක්ක්‍රම බාහමකද කරේ ගියා මෙම පේක්ුලම පැත්තේදලා හගියා ගජ එට පැස්සේ දැන් පරාක්‍රම් බහම නගරටේන කොට ගජබහුමකදකරේ පරක්‍රම බහු පිළිගඩ හිතයන. හොමොකදකරේ තියෙන හස්ථර වස්තුවත් අරගෙන කොට්ටසාරගෙන ප්‍රදේශයට ගිය. මංහිතය පර ගජබාහුටත් යම් කිසි විදිය හිතේ සැකයක් තියන්ට තිම කොමේ වෙච්චදේ තමමුන් එඩ කියලා රා රජපුටුව බාරදිීපු මිනිහත් කරේට මුදුරල ම නති එයා කරගන්න දෙයක් නැති නිසාම මේ ඉල්ලුවට පරාක්‍රම්බාහු මේ ගැන යාගේ යම් කිසි කුකුසක් තියෙන්ට ඇති මේ නමුත් පරකබහු අවා හවිල්ලා රාජය අත්පත් කරගත්ත හැබැ ඇතවශයෙන් පරක්ක්‍රම බහු ඇවිල්ලා මුොලින්ම හිටේ ගිරිතලේ පර පොලො නරට ගනෑ ගරිතලේදගෙන තමයි සම්පූර්ණ සම්බන්ධී කරනය කළේ තමහටන කරපු ගමන්න පස මේ වෙලා අනපේක්ෂත සිද්ධියක් වුණානුව හ හරිද. මොකද මේ අනපේක්ෂිත සිද්ධිය මේ පොළොන්නරුව ගිරිතලේ වාඩිලාගෙන හිටපු. පරක්‍ර බහු රජ්ජුරුවන්ගේ කුමාරයාගේ සේනාව මේ ඒගොල්ලා හමුදා එකන පරක්‍ර බහු කුමාරයාගේ හමුදාවේ අනුකණ්ඩකට එගුලු විවේකීව ඉන්න වෙලාවක ගජ බහුගේ හමුදාවේ කට්ටිය අනුක්ඩයට පහරදුන්න අනුකමං හිතන්නේ මේක මේ සන්නවේදන පිළි මන ද ත ට ලො විරස ොළොරටවි ජ හ බෙරගඩන ඇති මේ අනුකන්්ඩයකට පහරදුන්න පරාකරම් බහු මේකට කිපුණා පරාක්‍රම් බහු කිපිලා ආපහු මොකදකරේ පරාකරම් බහු ගජ බහු දැහරිව සටන් කරන්න ඉදිරියට ගාහරි තැමි බලට මේ ඉතිහාසේ පෙරලෙන හැටි පසෙ ජ ාහු ේරුණා දැන්මේ මහා ප්‍ර්ලමන්හක මෙ අත්තක දැන් සටරනට යක එකක අනවබෝධය ච්ච වැඩක් මේක පැදිලි කරන්න බෑ මතක සටනට එන්න. හරි එයා හිතුේම අකරක්ඥකමක් කක් කමන්තරනයක් කරා කියලා.ස ජබාහුමකදකරේ ගජබාහුගේයා හාමුදුර හම්මෙන්න්ඩ එඒලා හාමුදුරන්ට කිවවා මෙේම දෙයක් වුණා මේ වෙලාවේ ප්‍රශ්නිට අතර ඇැදි වෙන්ඩේ කියලා. ඉතින් ුවන් භික්‍ෂූන් වහන්සේලාමකදරේ පරක්‍රබාහුට පනි විඩැඇව්වා කියලා කිව්වා. හොඳ අවවාදයක් මංහිතන්නේ මේක රජවරුන්ට අවවාද දෙන්න ලෑස්තුවෙල එඉන්න කවරුත්තයක හිතට ගන්නක හොඳයි මේ ඔහු භික්‍ෂන් වහන්ස ලකිව්වා පරක්‍රම රජුරන්ට ඔබ මහන්සි වන්නේ මේ රටෙක්සේ සත් කරන්න ඔබට තියෙන හොඳ අරමුණක් කජබාහු රජුදැම් මහලුයිඒ නිසා ඔහුට හු සමග ගැටීමකට යාම වෙලාවෙ සුදුසුනැහැ. ඔබ ඔබේ වාරය එනතුරු ඉවසාගෙන ඉන්න para jur प्रද itu අර මානාාවරණ ඉන්නේ මානාාවරන ගජබාහුට ැ මේ ගජ බාහ ආන පොළලම පරක්‍ර බහ ගජ ාහුට එරහිවද යන්ාදනවාන ල නාාවරන කල්පනා කරා මේකින් ප්‍රයෝජන ගඩුවුනේ කියෙලා ආපහු පණිවිට එව්වා පරණ ගිවස මලුත් කරුද කියලා ගජහ ාෙ දොට කන්තල කන්තල හරි ඉට පස්සේ ගජබාහුමකද දැන ගත්තා මේේ සටකපට නාබරන තත්වේ ගජ බාහුමද කරන ජ බහුට සම දුන්නා භික්‍ෂණ හසේලගේ චනය හ ගජබහ ගියා මන්්ඩල ගිරිට මැදිරිගිරට ගිහිල්ලා ගලක කෙටවා මගෙන් පසුමම රජයේ දෙන්නේ පාක්‍රම බාහුටයි කියලා ගලය ගොඩලමු දුන්නා ්‍යවස්ථාවක්. සං ෝදනයක් ස සෝදනක් කල්ලව දුන්න කල්ලම දුන්න හැබැයිම් මැදිරිගරිියයේ සෙල්ලිපිය අපට හයා ගණඩනෑ නමුත්ඒේ පිට පක් තියනවා සංගම විහර ර ල ලමිට විස්සක් යනකොට මුල්ල පැත්ට පාර දකුණවත පැත්තින සංගම විහාරය කෙලෙක් ඒ සංගම විහාරේ තියනවා ඒ ගජබාහු කොටපු සෙල්ලිපියේ පිට පතක්. හරි ගලේ කොටලම රජගම් බාරදුන්නා මේ අවසාන කාලයේ අපේ ගජබාහු රජතුමා ජීවත් වනේ කන්තලේනේ. බොහම ඒන්නේ ගාතනය වීමට බොහොම කැරලි කෝල්හාල්ට මුුණ දීලා හැබැයි අවසාන කාලේ බොහොම ප්‍රීතිීතියෙන් කන්තලටලා ගතගරතරන්තලින්ද ්‍රිගුණ වලට ලොකුදුරක් නෑ අපි ලබන සතියට යනවා ලබන සතියඇල්ල විට දිිස්විතුලින් මේ වගේම හම්බේමු අපේ ඉතිහාසය අපි ඉගෙනගම්මු. ඔබට සුප්‍රාත්‍රයක්ක් අයි බෝන්